සිරුදනාට තෙරුවන් සරණයි පට්ඨාන ධර්ම සභාව විසින් පවත්වන අභිධර්ම පාඨමාලාවේ ධාතු කතා උජ්ජල ප්‍රඥප්ති පිළිබඳව සාකච්ඡාව අද 2021 වර්ෂයේ ජනවාරි මාසයේ දෙවෙනිදා ශ්‍රී ලංකා වේලාවෙන් 5:30ට මේ ධර්ම සභාවට පැමිණි සියලු දෙනාම ගෞරවයෙන් පිළිගන්නවා අපි සාකච්ඡාව පටන් ගැනීමට ප්‍රථම තෙරුවන් නමස්කාර කරමු नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पाणातिपाता वीरमणी सिक्खापदं समादियामि अदिन्नदाना वीरमणी सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वीरमणी सिक्खापदं समादियामि मुसावादा वीरमणि सिक्खापदं समादियामि सुरामेरे मज्जपमादट्टाना वीरमणि सिक्खापदं समादियामि साधु 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 अद अपि साकच्छा करन्न अदहस् करन्ने धातु कथा प्रकरणे ई नय विसिन् एक धर्मयक् नत्नां धर्म देखाक् अरगिन बहु नय प्रमाणयकट अपि साकच्छावट යන්න බලාපොරොත්තු වෙනවා ඒක නිසා අපි මේ සතරවෙනි ණය සංගෘහිතෙන් සංගෘහිත පද විස්තර කරන තැන හේතු ධර්මයන් විසින් මෙන්න මේ කාරණේ අපි උක්ත කරලා කොහොමද මේක විශ්ලේෂණය කරන්නේ කියන බලමු මේකේ මේ ණය ක්‍රමයට බොහෝම ධර්ම පිටු දෙකකින් විතරයි එකතු කරලා තියෙන්නේ හැබැයි මේ පිටු දෙකට බොහෝම ධර්ම කොටසක් එකතු කරලා තියෙනවා උදාහරණෙ මේ සත්‍යෝ දෙදෙනෙක ඉන්ද්‍රියෝ 15 දෙනෙක ප්‍රතිත්‍ය සම්පාදයෝ 11 දෙනෙක යලි මැත්තේහි ධර්මයෝ 11 දෙනෙක මෙහි කොච්චක පදේ 30 වැදෑරුම් වේ මෙන්න මේ ආකාරයෙන් තමයි විස්තර කරලා තියෙන්නේ එතකොට මේ හේතු ධර්මයන් විසින් කියන තැන हेतु धर्म के मनोवाद हेतु धर्म योट हेतु धर्म हेतु धर्म हय दिन हेतु धर्म हय दिन याम धर्म के हेतुद सहेतु धर्म इक दिघटम ए पद ए धर्मयानवास ग्रांतियान ओ गयान උපාදානයන් විසින් අපිට මේ ධර්ම දෙය බැලුවොත් පේනවා හේතු ධර්ම කියන්නේ මේ චෛතසික ධර්ම හයක් ඊට පස්සේ හේතු ඌද සහේතුක ධර්මයන් කියන්නේ හේතු ඌ සහේතුක ධර්මයන් කියනකොට අයිසරයි චෛතසික ධර්ම හය ආශ්‍රව ධර්මයන් කියනකොට චෛතසික හය සංයෝජන ඊළඟට ඕගයන් විසින් ඊළඟට උපාදානයන් විසින් මේ චෛතසික ධර්ම ගැන තමයි කතා කරන්නේ මේ මේකේ දිගටම මේ විදිහට යන්නේ එතකොට අපි මේක විග්‍රහ කරන්නේ කොහොමද කියලා අපි බලමු එතකොට මෙතන පෙරලීම් දෙකක් තියෙනවා සංගෘහිතෙන් සංගෘහිත සංගෘහිත වන්නා වූ ධර්ම තුලින් නැවතත් සංගෘහිත බව බලනවා ඒක විස්තර කරනවා ස්කන්ධ සංග්‍රහෙන් සංගෘහිත වූවාහු आयतन संग्रहेन संग्रहित वूआहु धातु संग्रहेन संग्रहित वूआहु එතකොට ස්කන්ධ ආයතන ධාතු කියන ඒ ධර්ම ස්වභාවයන් තුනෙන්ම සංග්‍රහ වෙන ධර්මයන් බලන්න ඕන අර කියපු උක්ත කරපු ධර්මයන් වලට ඒ ධර්ම විසින් යම් ධර්ම කෙනෙක් අයිසරයක් ඒ සංග්‍රහ වෙලා උත්තරේ එන ධර්මයන් විසින් යම් ධර්ම කෙනෙක් स्कंध संग्रह संग्रह वेद आयतन संग्रह संग्रह वेद धातु संग्रह संग्रह वेद
ඊ ධර්මයෝ කෙතෙක් ස්කන්ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතු විසින් සංග්‍රහිත දෙයක්. මෙතන සංග්‍රහිත බවමයි දිගටම පේන්නේ. අපි මේක බලමු මේ හේතු ධර්මයන් වලට කොහොමද විස්තර කරලා තියෙන්නේ කියලා. හේතු ධර්මයන් විසින් එතකොට හේතු ධර්මයන් විසින් සංග්‍රහිතෙන් සංග්‍රහිත පද. එතකොට හේතු ධර්මෝ කියනකොටම අපි දන්නවා මේ කියන්නේ චෛතසික ධර්ම හයක්. චෛතසික ධර්ම හය කියන්නේ සංස්කාර ස්කන්ධේ. එතකොට සංස්කාර ස්කන්ධය තුළ තියෙන ඒ ධර්මයන් විසින් සංග්‍රහ වෙන්නේ සංස්කාර ස්කන්ධයටමයි. එතකොට සංස්කාර ස්කන්ධය ධම්ම ආයතනය ධම්ම ධාතුවට. ඒ ධර්මය වන්නේ චෛතසික මේ සංග්‍රහ වෙන ධර්මය. හේතු ධර්මයන් විසින් මේ ස්කන්ධ ආයතන ධාතු වලින් සංග්‍රහ වෙන ධර්ම තියෙන්නේ සංස්කාර ස්කන්ධය තුල. හේතු ධර්ම වර්ජිත සංස්කාර ස්කන්ධය. එතකොට මෙතන චෛතසික ධර්ම 44යි තියෙන්නේ. ඇයි චෛතසික 52 න් දෙකක් යනවා වේදනා ස්කන්ධයටයි සංඥා ස්කන්ධයටයි. ඉතිරි චෛතසික 50යි තියෙන්නේ. මේ 50 තමයි සංස්කාර ස්කන්ධය. ඒකෙන් 6ක් තියෙනවා හේතු ධර්ම 6ට. එතකොට හේතු ධර්ම 6 වර්ජිත චෛතසික 44 තමයි මේ සංග්‍රහ වෙන ස්කන්ධය. ඒ ධර්මයේ උපමන ස්කන්ධය එක්කලා සංග්‍රහ වෙනවත් බැලුවහම සංස්කාර ස්කන්ධයට ධම්මායතනෙට ධම්ම ධාතුවට මෙන්න මේ විදිහට තමයි එතකොට අපි දකින්නේ එක් ස්කන්ධයක් එක් ආයතනයක් එක් ධාතුවක් මේ සංග්‍රහ වීම අපිට පැහැදිලිව පේනවා. මේ පරිච්ඡේදය බැලුවොත් පේනවා ඒ ධර්මයෝ එක් ස්කන්ධයක් එක් ආයතනයක් එක් ධාතුවකින් සංග්‍රහිත වේ. එක් ස්කන්ධයක් එක් ආයතනයක් එක් ධාතුවකින් සංග්‍රහිතයි. ඉතින් මේ ආකාරය තමයි අපිට දකින්න වෙන්නේ මේ මේක ඉදිරිපත් කරලා තියෙන්නේ චෛතසික ධර්ම කොට්ටාසයක් නිසා. මං හිතන්නේ මේ සංග්‍රහයේ ගැටලුවක් නැහැ නේද? ඉදිරියට යන්න පුළුවන් නේද? කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? සර් අපි ඉදිරියට යමු නේද සර්? සර් මේ සංග්‍රහයේ තියෙන විශේෂත්වය තමයි මේ මුළු ධර්මතා ඔක්කොම එකම ස්කන්ධයකටත් එකම ආයතනයකටත් එකම ධාතුවකටත් විතරයි අයිති වෙන්නේ. ඒ කියන්නේ දැන් මෙතන මේ උද්දානිය ගත්තොතින් මේකේ තියෙනවා අර මේ ඉත්ත්‍ින්ද්‍රියයි පුරුසින්ද්‍රියයි ඒ දෙකක් තියෙනවා. ඒ දෙක තිබුණත් ඒකත් රූපස්කන්ධයයි ධම්මායතනයයි ධම්ම ධාතු වලටයි අයිති වෙන්නේ. එතකොට අර මේ සුඛීන්ද්‍රිය දුක්ඛීන්ද්‍රිය සෝමනස්ස දෝමනස්ස උපේක්ඛාන්ද්‍රිය ඒ පහත් වේදනාස්කන්ධයටයි ධම්මායතනයටයි ධම්ම ධාතු වලටයි අයිති වෙන්නේ. ඉතුරු ඔක්කොම ධර්මතා මේ සංස්කාරස්කන්ධයටයි ධම්මායතනයටයි ධම්ම ධාතුවටයි තමයි අයිති වෙන්නේ. එතකොට අර ඒකේ විශේෂත්වයක් තියෙන හින්දා මේ තේරුම් ගැනීමට තවත් පහසුයි. සත්‍යෝ දෙදෙනා කියනකොට මෙතන සත්‍යෝ දෙදෙනා අපිට නම් කරන්න පුළුවන්. මොකද්ද? සමුදය සත්‍ය සහ මාර්ග සත්‍ය. එතන ඉන්ද්‍රියෝ 15 දෙනක කියනකොට ඉන්ද්‍රියෝ 15 දෙනා නම් කරන්න පුළුවන්. කවුද ඉන්ද්‍රියෝ 15 දෙනා? එන්නේ නැත්තේ මොනවාද කිව්වේ? රූප සංඛ්‍යාත ඉන්ද්‍රියට කියන්නේ නැහැ. රූප සංඛ්‍යාත ස්ත්‍රී ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය වෙතට එනවා. ඉන්ද්‍රියෝ 15 දෙනෙක් තමයි මෙතෙන්ට ගන්නේ. කවුද එන්නේ නැත්තේ? ඒ කියන්නේ ධම්මායතනයටයි ධම්ම ධාතු වලට යන ඒව ටික විතරමයි මෙතන ඇවිල්ලා තියෙන්නේ. ඔක්කොම ධර්මතා ඒ දෙකට යන එක විතරමයි එන්නේ. අනිත් එක ධර්ම ඉන්ද්‍රිය 15 දෙනක කියනකොට මේ ඉන්ද්‍රිය 15 දෙනක කියනකොට 15 මේ 22 කින් අයින් වෙන්නේ කවුද? අයින් වෙන්නේ චක්කු සෝත ගාන ජීවහා කාය ඒ රූප ඉන්ද්‍රිය ටික අයින් වෙනවා. එතකොට ජීවිතේන්ද්‍රිය අයින් වෙනවා. මනින්ද්‍රිය අයින් වෙනවා. නාම රූප මිශ්‍රේව අයින් වෙනවා. අැතර මේ ණය සංග්‍රහයෙන් නාම රූප මිශ්‍රේවයි. දැන් රූප ධර්ම සංඛ්‍යාතෝනේ පළවෙනි පස් දෙන චක්කු සෝත ගාන ජීවවා කාය කියන්නේ රූපමයි. ඒවා ධම්මායතනෙට සම්බන්ධ නැහැ. ධම්මායතනෙට සම්බන්ධ ආකාරයෙන් තමයි මෙතන එන්නේ. අර අමිතා මහත්මිය කිව්වේ ආකාරයට හරියට
පටිච්ච සමුප්පාදයේ උපදෙස්තනත් මේ විදිහට යලි මැත්තේ ධර්මයේ උපදෙස්තනත් මේ ආකාරයට මේක මේක දැන් උද්දානේ මං හිතන්නේ දැන් විභාග කරලා කළා මේ උද්දානේ කටපාඩම් කරන්න දෙයක් නැහැ මතක තියාගන්න පුළුවන් මේ මේ සංග්‍රහය අමාරු නැහැ සංග්‍රහයේ මේ විශේෂ අවස්ථා ටික මතක තියාගන්න විතරයි ඕන අපි මේක නැවතත් බැලුවොත් මේකේ පේන්නේ හේතු ධර්මයේ විශේෂ මෙතන උපාදාන ධර්මය කිව්වත් මේ විදිහටමයි එන්නේ එතකොට චෛතසික ධර්ම කවුරු දැම්මත් මේ ආකාරයට එන්නේ මෙතන හැබැයි ත්‍රි ඉන්ද්‍රිය දැම්මත් මෙතන එන්නේ රූපස්කන්ධය එතකොට රූපස්කන්ධය ධම්ම ආයතනේ ඒ ආකාරයට ආයතන සංග්‍රහය ඒ විදිහ මේ මේක මං හිතන්නේ ගැටලු නැතුව ඇති කාට හරි අවතිකට එන්නේ නැහැ අපි අද දිනේ පන්තිය කරාම ඊළඟ දවසේ ඊළඟ සිරුසුරාදා මට ඉන්න වෙන්නේ නැහැ ඒක කරගෙන යන්න පුළුවන්ද අමිතා මහත්මියට කරගෙන ගිය හැකිද සාකච්ඡා විදියට අපිට තව ගොඩක් කල් නැති කරගෙන යන්න නම් පුළුවන් සර් ඒ කියන්නේ අනිත් කට්ටියත් සහභාගී වෙනවා නම් කරගෙන යන්න පුළුවන් අපිට සාකච්ඡාවක් මේ කියන්නේ නොදන්න ගැටලු ටික අපිට සාකච්ඡා කරන්න පුළුවන් හැමෝම සහභාගී වෙනවා නම් අපි කැමති සහභාගී වෙන්න අපිට එතනින් එහාට තවදුරටත් මේ පන්ති පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ නේද බොහෝදුරට දැන් මේක ධාතු කතා පුජල ප්‍රඥප්ති ප්‍රකටයිනේ ජනවාරි මාසයෙන් මැදින් ඉදිරියට යන්න අවශ්‍යතාවයක් නැහැ කියලා මං හිතන්නේ තියෙනවද අවශ්‍යතාවය එන සතියට පස්සේ ඊළඟ සතිය වල කරන්න ඕනද අදහසක් ප්‍රකාශ කරන්න සර් අපිට ණය වාරවල් ඉතිරි ටිකත් අපි පහක් හයක් වගේ කළා ඉතිරි ටිකතර කෙටියෙන් හරි නැවත බ්‍රීෆ් කළේ තියෙන එක තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ අද මේ පළවෙනි හතරවෙනි එකට මම ගෙනාව ස්ලයිඩ් එක පස්වෙනි එකටත් තව ස්ලයිඩ් එකක් ගෙනාවා ඒ වගේ හැම 14ටම එක එක ස්ලයිඩ් එක ගානේ ගෙනලා තියෙනවා ඒතකොට මේක ගැටුව නැත්නම් අපිට ඊළඟ එකට යන්න පුළුවන් හරි සර් ඒක හොඳයි මේක පස්වෙනි ස්ලයිඩ් එක මගිතන මේක නම් පේනව නේද මේක මදිද්ද ලොකු පේනවා සර් හරි දැන් මේක පස්වෙනි ණය ක්‍රමය පස්වෙනි ණය ක්‍රමයේ තියෙන අසංගෘහිතෙන් අසංගෘහිත පද දැන් අසංගෘහිතෙන් අසංගෘහිත පද කියනකොටම ස්කන්ධේමුත් අසංගෘහිත වෙනවා ආයතනෙමුත් අසංගෘහිත වෙනවා ඒතර මේ බලන්නේ අපි යම්කිසි එක ධර්මයක් අරගෙන ඒ ධර්මයට බලමු රූපස්කන්ධයට රූපස්කන්ධයේ විසින් ස්කන්ධ සංග්‍රහයෙන් මුත් අසංගෘහිතයි ආයතන සංග්‍රහයෙන් මුත් අසංගෘහිතයි එතකොට රූපස්කන්ධයේ ස්කන්ධ සංග්‍රහයෙන් සංගෘහිත වෙන්නේ රූපස්කන්ධයට පමණයි එතකොට රූපස්කන්ධයේ විසින් ආයතන සංග්‍රහයෙන් සංග්‍රහ වෙන්නේ ආයතන 11කටම යනවා එතකොට මෙතන අහන්නේ අසංගෘහිත. ඒතර රූපස්කන්ධයේ අසංගෘහිත ස්කන්ධ වෙනකොට ඉතිරි නාමස්කන්ධ හතරම අසංගෘහිත කොටට යනවා. මෙතන පද දෙකක් තියෙනවා. අසංගෘහිතෙන් අසංගෘහිත. ඒ කියන්නේ ස්කන්ධ වශයෙන් අසංගෘහිත වෙන්නත් ඕන, ආයතන වශයෙන් අසංගෘහිත වෙන්නත් ඕන, ධාතු වශයෙන් අසංගෘහිත වෙන්නත් ඕන. අපි මේක බලමු ටේබල් එකෙන් කොහොමද දකින්නේ කියලා. එතකොට රූපස්කන්ධය ස්කන්ධ වශයෙන් අසංගෘහිතයි මෙන්න මේ හතර දෙනාටම. වේදනා ස්කන්ධයට, සංඥා ස්කන්ධයට, සංස්කාර ස්කන්ධයට. හරි. රූපස්කන්ධය ස්කන්ධ සංග්‍රහයෙන් අසංගෘහිත වෙනවා වේදනා ස්කන්ධයට, සංඥා ස්කන්ධයට, සංස්කාර ස්කන්ධයට, විඤ්ඤාණයට. මේ හතර දෙනා දැන් අපේක්ෂකයෝ. හැබැයි තව ක්වොලිෆිකේෂන් එකක් බලනවා. පළවෙනි ක්වොලිෆිකේෂන් එක තමයි ස්කන්ධ සංග්‍රහයෙන් අසංගෘහිත වීම.
දෙවෙනි ක්වොලිෆිකේෂන් එක තමයි ආයතන සංග්‍රහයෙන් අසංග්‍රහිත වීම. ඒතර ආයතන සංග්‍රහයෙන් අසංග්‍රහිත වෙනවායි කියනකොට බලන්න ආයතන සංග්‍රහයෙන් රූපස්කන්ධේ සංග්‍රහිත වෙනවා මේ චක්කායතනෙට සෝත ආයතනෙට ගහන ආයතනෙ ජීව ආයතනෙ මේ මේ ආයතන ටිකටම රූපස්කන්ධේ සංග්‍රහිතයි. ඒත් යා රූපස්කන්ධේ සංග්‍රහිතයි ධම්ම ආයතනෙටත්. එහෙමනම් අපිට මේ qualifications තුනක් තියෙනවනේ එකක් ස්කන්ධ වශයෙන් සංග්‍රහිත අසංග්‍රහිත වෙන්න ඕන ආයතන වශයෙන් අසංග්‍රහිත වෙන්න ඕන ධාතු වශයෙන් අසංග්‍රහිත වෙනවා. එතකොට අපිට බලන්න වෙන්නේ මෙන්න මේ ටික ගැන. හැබැයි මේ තුන් දෙනාට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ තුන් දෙනා ධම්මායතනෙට යන්නේ. මේ තුන් දෙනාට ආයතන වශයෙන් ඉන්න වෙන තැනක් නැහැ. එතකොට ඉන්න පුළුවන් විඥාන ස්කන්ධයට පමණයි. විඥාන ස්කන්ධේ මන ආයතනේ සප්ත විඥාන ධාතු වලට පමණයි. අනික ඒවට ඉන්න බෑ. දැන් මෙතන බැලුවොත් පේනවා රූපස්කන්ධයේ ස්කන්ධ වශයෙන් අසංග්‍රහිත ආයතන වශයෙන් අසංග්‍රහිත ධාතු වශයෙන් අසංග්‍රහිත ඊ ධර්මයේ වන්නේ සිත් 89 කියන්නේ විඥාන ස්කන්ධයයි. විඥාන ස්කන්ධය තමයි මේ කාරණ තුනටම සුදුසුකම් ලබන්නේ. විඥාන ස්කන්ධය. ඒක තේරෙනවද අපි මේ වෙනම ඒක වෙනම ලියන්නේ නැතුව මේ කාරණේ තේරෙනව නම් ඒක හොඳටම ඇති. ස්කන්ධ සංග්‍රහයෙන් සංග්‍රහ නොවන ආයතන සංග්‍රහයමුත් සංග්‍රහ නොවන ධාතු සංග්‍රහයත් සංග්‍රහ නොවන qualifications තුනක් එක දිගට බලනවා. මේ තුනම හරියන්න ඕන. මේ තුනම හරියන එකම එක්කෙනා විඥාන ස්කන්ධය. මෙන්න මේ දැන් අපිට උත්තරේ විඥාන ස්කන්ධය. ඒතර විඥාන ස්කන්ධයේ විසින් අයිසරයක් බලන්න ඕන. විඥාන ස්කන්ධයට ස්කන්ධ සංග්‍රහයෙන් අසංග්‍රහිත ආයතන සංග්‍රහයෙන් සසංග්‍රහිත ධාතු සංග්‍රහයෙන් අසංග්‍රහිත මොනවද වෙන්නේ? විඥාන ස්කන්ධය ස්කන්ධ සංග්‍රහයෙන් අසංග්‍රහිත වෙන ධර්මයක් හොයන්න ඕන. ආයතන සංග්‍රහයෙන් අසංග්‍රහිත වෙන ධාතු සංග්‍රහයෙන් අසංග්‍රහිත වෙන ධර්මය මොනවද? ඒ ධර්මේ නම් රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, නිර්වාණ ධාතුවේ යන ඒ ධර්මයයි. මෙන්න මේ ධර්ම හත් පහම. දැන් ඊළඟ පෙරලීමේ යන්නේ මේ ධර්ම විසින් ස්කන්ධ සංග්‍රහයෙන් අසංග්‍රහිත, ආයතන සංග්‍රහයෙන් අසංග්‍රහිත, ධාතු සංග්‍රහයෙන් අසංග්‍රහිත වෙන්නේ මොනවද කියලා. රූපස්කන්ධේ, වේදනාස්කන්ධේ, සංඥාස්කන්ධේ, සංස්කාරස්කන්ධේ තියෙනවා. මේකට එතකොට ස්කන්ධ සංග්‍රහයෙන් අසංග්‍රහිත වෙන්නේ අයිසරක් විඥාන ස්කන්ධේ. එතකොට ආයතන වශයෙන් අසංග්‍රහිත වෙන්නේ මන ආයතනෙ. ධාතු සංග්‍රහයෙන් අසංග්‍රහිත වෙන්නේ සප්ත විඥාන ධාතු. මේ පෙරලීම පෙන්වන්නයි මම මේක කරේ. එතකොට මෙතන පේනවා එම ධර්ම, මේ ධර්ම ටික තමයි මෙතෙන්ට අරන් ගිහිල්ලා තියෙන්නේ. එම ධර්ම හා ස්කන්ධ සංග්‍රහයෙන් අසංග්‍රහිත, ආයතන සංග්‍රහයෙන් අසංග්‍රහිත, ධාතු සංග්‍රහයෙන් අසංග්‍රහිත වන්නේ විඥාන ස්කන්ධයයි මන ආයතනයයි සප්ත විඥාන ධාතු. දැන් මේකේ මේ පෙරලීමේ හොඳට බැලුවොත් පේනවා මේ අසංග්‍රහිතෙන් අසංග්‍රහිත පද නැවතත් මුලටම එනවායි කියන එක. මේ මුලම පද මෙතනින් මෙතනයි ආපු උත්තරේම තමයි අන්තිමට උත්තරේ එන්නේ. ඒක මතක තියාගත්තොත් හරි. මේකේ පෙරලීම් තුනක් තියෙන්නේ. මේ නිර්වාණ ධාතුව මෙතන එන නිසා තමයි මේ පෙරලීම් පෙන්වන්නේ. එතකොට මේකෙන් පළවෙනි උත්තරේමයි අවසාන උත්තරේ එන්නේ. විඥාන ස්කන්ධයයි මන ආයතනයයි සප්ත විඥාන ධාතු. මේ පෙරලීමෙන් පස්සේ එතකොට සර් දැන් මෙතන හැම ධර්මතාවයක්ම ගත්තොතින් මෙතන දැන් ස්කන්ධ සංග්‍රහයෙන් අසංගහිත වුණාම එතකොට එතනට නිර්වාණයක් එනවා. එතකොට නිර්වාණය ඊට පස්සේ ආයෙත් තව පාරක් පෙරළුණාම නිර්වාණය එතනින් නැති වෙනවා කියලා පෙන්වන්න ඕන හින්දා තමයි මෙතන මේක එක පාරක් පෙරලලා නතර කරන්න නැතුව තුන් පාරක් පෙරලන්න හේතු වෙලා තියෙන්නේ නේද සර්? අන්න හරි. ඒක හරියටම හරි. මොකද මේ පළවෙනි පෙරලීමේදී මෙතන නිර්වාණ ධාතුව මෙතෙන් දෙන්න බෑ. ඇයි? මේ ස්කන්ධ ආයතන සංග්‍රහයෙන් අසංග්‍රහිත බලන්නේ. රූපස්කන්ධයත් එක්කලා ආයතන සංග්‍රහයෙන් අසංග්‍රහිත වෙනකොට නිර්වාණ ධාතුව මේ හරියට ඉන්න බෑ. එතකොට නිර්වාණ ධාතුව එන්නේ මෙන්න මේ දෙවෙනි පෙරලීමේ තමයි. මේක අපි බලමු ටේබල් එකෙන්. අයිසරක් නැවතත් බලමු ටේබල් එකෙන් කොහොමද මේක දකින්නේ කියලා.
මේ ටේබල් එකෙන් බලමු මේ ටේබල් එකේ දැන් ඔන්න රූප අපිට රූපස්කන්ධේනේ අපි ගත්ත උක්ත ධර්මේ රූපස්කන්ධේ විසින් ස්කන්ධ සංග්‍රහයෙන් අසංග්‍රහිත අසංග්‍රහිත වෙන ධාතු සංග්‍රහයෙන් අසංග්‍රහිත වෙන ධර්මේ අපි විඥාන ස්කන්ධේ මෙන්න මේ ටික ආවා. ඒතර මේ ධර්ම විසින් අයිසරක් ස්කන්ධ සංග්‍රහයෙන් අසංග්‍රහිත බුත්තරයාවේ විඥාන ස්කන්ධේනේ සිත් 89 ඒ කියන්නේ මේක. ඒතර මේක අයිසරක් ස්කන්ධ සංග්‍රහයෙන් අසංග්‍රහිත ආයතන සංග්‍රහයෙන් අසංග්‍රහිත ධාතු සංග්‍රහයෙන් අසංග්‍රහිත උනම් මෙන්න මේ ඉතිරි ටික සම්පූර්ණයෙන්ම අයිසරක් පේනවා. ඉතිරි ටික ඇතුලේ තියෙනවා ස්කන්ධ 4යි ආයතන ටිකයි අසඤ්ඤදා මේ අසංකත ධාතුවත් ඒක ඇතුලේ තියෙනවා. ඊළඟ පෙරලීමේදී අයිසරයක් මේ ටිකට ස්කන්ධ සංග්‍රහයෙන් අසංග්‍රහිත බලනකොට එන්නේ උත්තරේ විඤ්ඤාණ ස්කන්ධයයි මන ආයතනයයි සත්ත්ව විඤ්ඤාණයයි. මේ මේ ටේබල් එක කරන්නේ මේකේ අවබෝධයට යන ආකාරය පෙන්වුම් කරන්න. ගැටලුවක් තියෙනවාද මේ උත්තරේ ගන්න එක පළවෙනි පෙරලීම උත්තරේ ගත්තාම උත්තරේ එනවා. ඒක ඒක තේරුම් ගත්තොත් ඒක හරි. දැන් අපි බලමු ඒක කොහොමද පෙන්වල් තියන්නේ කියලා මේ පස්වෙනි එකේ මේ රූපස්කන්ධේන යේ ධම්මා රූපස්කන්ධේන යේ ධම්මා ස්කන්ධ සංග්‍රහයෙන් අසංගහිතා ආයතන සංග්‍රහයෙන් අසංගහිතා ධාතු සංග්‍රහයෙන් අසංගහිතා තේහි ධම්මේහි යේ ධම්මා ස්කන්ධ සංග්‍රහයෙන් අසංගහිතා ආයතන සංග්‍රහයෙන් අසංගහිතා ධාතු සංග්‍රහයෙන් අසංගහිතා තේ ධම්මා කති කන්දේ කති ආයතනේ කතිහි ධාතුහි අසංගහිතා තේ ධම්මා ඒකේන කන්දේන ඒකායතනේන සප්ත ධාතුහි අසංගහිතා. එතකොට මේ මේක හරි ඒක ක්‍රමානුකූලව කරන විග්‍රහයක් කියලා පැහැදිලිවද පේනවා. මේක ක්‍රමානුකූල විග්‍රහයක් වෙන විදිය පේනවා. හැබැයි මේක විභාගයට නම් මතක තියාගන්න පුළුවන් පළවෙනි පෙරලීමෙන් දෙවෙනි පෙරලීමට එන උත්තරේම තමයි අවසානට උත්තරේ එන්නේ කියලා තියෙනවා ගන්න. මේක ඔක්කොම නොකර උත්තරේ ගන්න පුළුවන්. මේ ණයේ තවත් කරන්න ඕනද මේක තේරුණාද? ඊළඟ අපි ණය වලට යන්න පුළුවන්. ණය අපිට තියෙනවානේ 13 14 යන කල්ම. සමාවෙන්නස පොඩ්ඩක්. දැන් මේ දෙවෙනි පෙරලීම මේ ටික නොලියා කෙලින්ම මේකෙන් මේක ගත්තොත් ඒ වැරදිද? මේක මේ නිර්වාණය මෙතන පෙන්වන්න ඕනේද? නෑ මේක උත්තරේ එන පෙරලීම් තුනක් ඇයි දාලා තියෙන්නේ? බුදුරජාන් වහන්සේ පෙරලීම් තුනක් කියලා තියෙනවා. තුනක් කියලා තියෙන යම් කිසි හේතුවකට. ඒ හේතුවින්ද තමයි මේ ටික පෙන්වන්නේ. මේ ටික පෙන්වුවත් උත්තරේ මෙතනින් සරල වෙනවා කියන එක තමයි මම පෙන්වුවේ. මේක දැන් විභාගය කරනවා නම් මේ මේව කරන්න ගියාම වරදිනවා නම් මේ පළවෙනි පෙරලීම්ෙම උත්තරේ එනවා හැම එකේම. ඒ කියන්නේ අසංගහිතෙන් අසංගිත වෙනකොට මේ අසංගිත ඩබල් වෙනකොට ආපහු මුල තැනටම එනවා. ඒ ස්වභාවය පේනවා මේ මේ ණයකවල. ඒ දෙකම අසංගිතෙන් අසංගිත නිසා තමයි එක සිද්ධ වෙන්නේ. ඒක නිසා හැබැයි ණයක්‍රමේ යොදලා තියෙන්නේ මෙන්න මෙහි වෙන ධර්මතා ටිකක් මැද එනවා. මැද එන ධර්මතා ටික හැංගිලා තියෙන නිසායි මේ විදිහට පෙන්වන්න කරන්නේ. මේ අකුරු ලොකු ඇද්ද? මේක අකුරු ලොකු ඇද්ද පේනවද? මේක තවත් පේනවා සර්. පේනවා. මම හිතන්නේ අනිත් අයටත් පේනවා ඇති. මට නම් පේනවා. පේනවා සර්. සර් ඇහින්න පුළුවන්. විඥාන ස්කන්ධේ ගත්තොත් මට ස්ලයිඩ් එකක් නැහැ. මේ අද වෙනම දාපු ස්ලයිඩ් එකක් නැහැ. විඥාන ස්කන්ධේ ගත්තොත් මොකද වෙන්නේ? විඥාන ස්කන්ධේ විසින් අපි බලමු ඒක ටේබල් එකකින් හදන්න. ටේබල් එකකින් අපිට හදන්න පුළුවන්. අන්න හරි. විඥාන ස්කන්ධේ විසින් ස්කන්ධ සංග්‍රහයෙන් අසංග්‍රහිත ආයතන සංග්‍රහයෙන් අසංග්‍රහිත ධාතු සංග්‍රහයෙන් අසංග්‍රහිත වෙන ධර්මය මොකද්ද? විඤ්ඤාණ ස්කන්ධේ ඒ කියන්නේ මේකට විඤ්ඤාණ ස්කන්ධේ ස්කන්ධ වශයෙන් තියෙන මෙතන ආයතන වශයෙන් තියෙන මෙතන ධාතු වශයෙන් තියෙන මෙතන වෙන තැනක විඤ්ඤාණ ධාතු ඒ විඤ්ඤාණ ස්කන්ධේට වෙන ඉන්න තැනක් නැහැ. විඤ්ඤාණ ස්කන්ධේට ඉන්න පුළුවන් ස්කන්ධ වශයෙන් මෙතන ආයතන වශයෙන් මන ආයතනේ ධාතු වශයෙන් සප්ත විඥාන ධාතු තුල වෙන කොතනවත් විඥාන ස්කන්ධෙට ඉන්න බෑ. ඒතර විඥාන ස්කන්ධේ ස්කන්ධ වශයෙන් අසංගෘහිත වෙනවා රූප ස්කන්ධේ වේදනා ස්කන්ධේ සංඥා ස්කන්ධේ සංස්කාර ස්කන්ධේ. එතකොට විඥාන ස්කන්ධේ ආයතන වශයෙන් අසංගෘහිත වෙනවා චක්කායතනේ සිට පූටබ්බ ආයතනේ දක්වා යන 10ටත්
ධම්මායතනෙටත් ඊළඟට චප්පු ධාතුවේ ඉඳන් පොට්ටබ්බ ධාතුව දක්වා ඒ අවදාරික ධාතු 10ටත් ධම්ම ධාතුවටත් එතකොට විඥාන ස්කන්ධයේ ස්කන්ධ වශයෙන් 4කින් අසංගුප්තයි ආයතන වශයෙන් 11කින් අසංගුප්තයි ධාතු වශයෙන් 11කින් අසංගුප්තයි උත්තරේ හරි ලේසියෙන් උත්තරේ ගන්න පුළුවන් මේක අර දකින්න ස්වභාවය හදා ගන්න ඕනේ මේ ටේබල් එක අවශ්‍යයි කියන එක නෙවෙයි මම කියන්නේ මේක දකින්න විඥාන ස්කන්ධය කියනකොට ඒ විඥානන ස්වභාවයෙන් යුක්ත ධර්ම විඥානන ස්වභාවය විඥාන ස්වභාවය කියන්නේ දන්නවා කියන්නේ ඇසෙන් රූපයක් දකින්නවා කියන්නේ හැඳින ගැනීම කියන්නේ සංඥාව මේ දැන ගැනීම කියන්නේ විඥානය දැන ගැනීම කියන ස්වභාවය තියෙන්නේ විඥාන ස්කන්ධේට මන ආයතනෙට මේ චක්කු විඥාන ධාතු ආදී මේ ධාතු වලට එතකොට අපි කියන චක්කු විඥාන ධාතුවේ මොකද්ද දැන ගැනීම චක්කු විඥාන සිතෙන් රූප දැකීමේ නැමැති දැන ගැනීම ශබ්ද ඇසීම නැමැති දැන ගැනීම ගාන විඥාන ධාතුවෙන් කියන්නේ ගන්ධ සුවඳ දැනීම නැමැති දැන ගැනීම ජීවා විඥාන ධාතුවෙන් රස දැනීම නැමැති දැන ගැනීම කාය විඥාන ධාතුවෙන් කයට පහස දැනීම නැමැති දැන ගැනීම මනෝ ධාතුවෙන් කරන්නේ මේ පහේම දැන ගැනීම මනෝ ධාතුවෙන් කරනවා මනෝ ධාතුව නැත්තම් මේ පහටම වැඩ කරන්න බෑ මනෝ ධාතුව කරන්නේ මේ පහේම ක්‍රියාවලිය එකතු කිරීමේ තැන මනෝ විඥාන ධාතුව කියන්නේ සියලු ධර්ම දැන ගැනීම නැවති දැන ගැනීම එතකොට මේ මේ විඥාන ස්කන්ධය මන ආයතනයේ සප්ත විඥාන ධාතුවෙන් තමයි ක්‍රැස් වෙලා තියෙන්නේ එතකොට ඒකට ස්කන්ධ වශයෙන් අසංගෘහිත කියන්නේ මේ හතර ස්කන්ධය ආයතන වශයෙන් අසංගෘහිත කියන්නේ ඒ ආයතන 11 ධාතු වශයෙන් අසංගෘහිත කියන්නේ මේ ධාතු 11 හරි ලේසි අපිට මේක ඒ සිතුවිල්ල ඒකට ගියාම මේ මේ එකක්වත් අමාරු නැහැ ඔය විඥාන ස්කන්ධයට හදනවා නම් හදන ක්‍රමය විඥාන ස්කන්ධේ පෙරලීමක් කරනවා නම් පෙරලීම ආර පෙරලීම් තුනක් කරනවා නම් මෙන්න මෙහෙමයි කරන්න වෙන්නේ විඥාන ස්කන්ධේට මේ ස්කන්ධ වශයෙන් අසංගෘහිත වෙන මෙන්න මේ ස්කන්ධ ටික ගැන් රූප ස්කන්ධේ වේදනා ස්කන්ධේ සංඥා ස්කන්ධේ සංස්කාර ස්කන්ධේ එතකොට බැලුවොත් පේනව නේද මේ මොකද්ද කියලා මේ රූප 28යි චෛතසික 52යි අසංකත ධාතුයි ධර්ම වශයෙන් ගත්තොත් රූප 28යි වේදනා සංඥා සංකාර කියන්නේ චෛතසික 52යි අසංකත ධාතුයි වෙන ධර්ම නැහැ පරමාර්ථ ධර්ම තියෙන ඉච්චරයි ඒ ධර්ම හත් ඒ ධර්ම පහ විසින් ස්කන්ධ සංග්‍රහයෙන් අසංගෘහිත වෙන ධාතු සංග්‍රහයෙන් අසංකෘත ධර්ම බලුවොත් අයිසරයක් කියන්නේ විඥාන සංදේමයි මේ අයිසරෙන් මෙතෙන්ට වෙනවා ඔන්න විදිය පෙරදීම නැවතත් පෙරලා එතෙන්ට එන හැටි ලස්සනට පේනවා මම හිතන්නේ මේ මේ ටේබල් එකෙන් දකින්නවද මේ ඒක තමන්ගේ හිතට ගන්න පුළුවන් මේක තේරුම් ගත්තාම විඥාන ස්කන්ධය කියනකොට මේ විඥානන ස්වභාවයෙන් තියෙන ධර්ම ටික ඒකට විඥානන ස්වභාව නොවන ධර්ම ටික තමයි රූප ස්කන්ධය වේදනා ස්කන්ධය සංඥා ස්කන්ධය සංස්කාර ඒ හතර දෙනාට වෙන වැඩ තියෙන්නේ රූප ස්කන්ධය කියන්නේ රූපන ස්වභාවයෙන් යුත් ධර්ම ටික වේදනා ස්කන්ධය කියන්නේ ඒ විදීම සංඛ්‍යාත මේක හැඳින ගැනීම සංඛ්‍යාත මේක සකස් කිරීම සංඛ්‍යාත මේ ධර්මයටම යන සංස්කාර ස්කන්ධ කියන්නේ සකස් කරන ස්වභාවය නැවත නැවත සකස් කරන ස්වභාවය ඒතර මේ හතර දෙනා විඥාන ස්කන්ධයක ස්කන්ධ සංග්‍රහයෙන් අසංගෘහිතයි ඒ හතර දෙනා ඉන්න ආයතන 11 අසංගෘහිතයි ධාතු 11 සංගෘහිතයි අපිට අනික් එකට යන්න පුළුවන්ද දැන් බලන්න මේකේ විඥාන ස්කන්ධයේ තියෙන තැන ඔන්න මෙන්න විඥාන ස්කන්ධේනේ යේ ධම්මා මන ආයතනේනේ යේ ධම්මා මන ආයතනත් එහෙම චක්කු විඥාන ධාතුයා යේ ධම්මා ඔක්කොගේම විතර වෙන්නේ චතුයිකන්දේ ඒකාදස ආයතනේ ඒකාදස ධාතුෙහි සංගහිතා හරි විදියටමයි මෙතන මන ආයතනේ කියලා කිව්වනම් මන ආයතනත් අන්නේ අර විඥාන ස්කන්ධේ විදියටමයි අපිට යන්න පුළුවන් ද ඊළඟ එකට
හයවෙනියකට හයවෙනියක තියෙන සම්ප්‍රයෝග විප්‍රයෝග මේකේ මම මැද එකක් ගත්තේ අදිමොක්ඛේන ඒ ධම්මා 29 වෙනි එක මේක අදිමොක්ඛේන ඒ ධම්මා තීහි කන්දේ ඒක ආයතනේ දිවි මේ මේකේ සම්ප්‍රයුක්ත මේ අදිමොක්ඛේන ඒ ධම්මා අපි සිංහල පැත්තට යමු අන්නාඩි අදිමොක්ඛය තුන් ස්කන්ධයක් හා සමග එක් ආයතනයක් සමග ධාතු දෙකක් හා සමග සම්ප්‍රයුක්තය එක් ස්කන්ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්මකෙනු සම්ප්‍රයුක්ත වේ. දැන් මෙතන අදිමොක්ඛේ කියනකොටම අපි අදිමොක්ඛේ කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕන. අදිමොක්ඛේන යේ ධම්මා මේක පේනවද? පේනවා සර්. පේනවා. හරි. අදිමොක්ඛය කියන්නේ මොකද්ද කියලා අපි දන්නවනේ. අදිමොක්ඛය කියන්නේ ප්‍රතිනක චෛතසිකයක්. එතකොට අදිමොක්ඛය සමග සම්පයෝග වෙන්නේ කවුද? අදිමොක්ඛය කියන්නේ චෛතසිකේ මොන මොන සිත්වලද යෙදෙන්නේ? දැන් මේ කාරණේ නම් අපි දැනගන්න ඕන. අදිමොක්ඛයේ සිත් නොයෙදෙන සිත් මොනවද? විපංච විඥානයයි විචිකිච්ඡාසිතයි. 11 හරි. දෙපස් දෙපස් විඥාන එතන සිත් 10යි. දෙපස් විඥාන සිත්වල ඇයි අදිමොක්ඛයේ යෙදෙන්නේ නැත්තේ කියන කාරණයක් අපිට දැන් මේ කාලය වෙනකොට අපිට තේරෙනවා. ඉතින් ඇයි අදිමොක්ඛය කියන්නේ ස්ථිර? අදිමොක්ඛය කියන්නේ ඉන්ද්‍රකීල ස්වභාවයක්. ඉන්ද්‍රකීල ස්වභාවයක්. ඒ කියන්නේ සොලවන්න බෑ. එයා යම් කිසි කාරණයකට ස්ථිර භාවයක් ගේනවා අදිමොක්ඛය. ඒකට දෙපස් විඥාන සිත් එහෙම නෙවෙයි. ඒවා નિરાයසෙන් පහළ වෙන සිත්. નિરાයසෙන් පහළ වෙන සිත්වලට යෙදෙන්නේ නැහැ. ඒ වගේම විචිකිච්ඡා සාගත සිතේ දෙන්නේත් නැහැ. විචිකිච්ඡාව කියන එක සැලෙන ස්වභාවයෙන් ඉන්නේ. එයා නිතරම සැකසිතවමයි ඉන්නේ. එතකොට මේ අදිමොක්ඛය සමග සම්පයෝග වන්නේ සිත් 78යි. අපි 11ක් අයින් කරා. මේ 11 දැන් කතා කරපේ 11. චෛතසික 50යි. ඒ චෛතසික 50 උනේ. අදිමොක්ඛය අයින් කරන්න ඕන මොකද අදිමොක්ඛය සමග සම්ප්‍රයෝග වෙන නිසා විචිකිච්ඡාව අයින් කරන්න ඕන විචිකිච්ඡාවත් එක්ක සම්ප්‍රයෝග නොවන නිසා. හරි පැහැදිලි නේද ඒක? එතකොට සිත් 78යි චෛතසික 50යි. මෙන්න මේ ධර්ම තමයි සම්ප්‍රයෝග වන්නේ. එතකොට මේ ටික සම්ප්‍රයෝග වන්නේ මේ ධර්ම නම් සිත් 78යි චෛතසික 50යි. ඒක ස්කන්ධ ආදී වශයෙන් බැලුවාම සිත් 78 කියන්නේ විඤ්ඤාණ ස්කන්ධය. එතකොට අනික් වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය මේ චෛතසික 50 ඇතුලේ තියෙනවා. ඇයි සංස්කාර ස්කන්ධය අපි දැම්මේ නැත්තේ? සංස්කාරස්කන්ධයත් එක්ක සම්ප්‍රයුක්තයි කියලා අපි කෙලින්ම දාන්නේ නැති නිසා. එතකොට මෙතන සංස්කාරස්කන්ධයි කියලා අපිට දාන්න බෑ. සංස්කාරස්කන්ධ කියනකොට මෙයත් ඒකේ ඇතුලේ ඉන්නවා. ඒකින්ද එයා ඇතුලේ ඉන්න සංස්කාර ස්කන්ධයි කියලා දාලා නැහැ. හැබැයි මේ බලන්දි අටමකේ දාලා තියෙනවා එක් සංස්කාර ස්කන්ධේ එක් ආයතනයක එක් ධාතුවක. එතකොට මේ එක් සංස්කාර ස්කන්ධේ ඒ චෛතසික ටික අපි දාලා තියෙනවා සංස්කාර ස්කන්ධය මෙතන ඇතුළත් වෙන්න ඕන නිසා. ඒ කියන්නේ මෙතන ස්කන්ධයක් වශයෙන් දැම්මේ නැහැ. හැබැයි මේ මනෝ ධාතුව මනෝ විඥාන ධාතුවේ මේ චෛතසික ටික තියෙනවා කියලා පෙන්වන්න තමයි මෙතන මේ විදිහට කරලා තියෙන්නේ. එතකොට ප්‍රයෝග වෙන්නේ වේදනා ස්කන්ධයත් එක්ක, සංඥා ස්කන්ධයත් එක්ක, විඥාන ස්කන්ධයත් එක්ක, ඒ වගේම මන ආයතනයත් එක්ක. මනෝ ධාතුව හා මනෝ විඥාන ධාතුව. ඇයි මනෝ ධාතුව මනෝ විඥාන ධාතුව කියලා දැන්නේ? මනෝ ධාතු වෙන්නේ සම්පටිච්චන සිද්දක පංචද්වාරා වර්ජන සිත මනෝ ධාතුව. ඊට පස්සේ මනෝ විඥාන ධාතු කියන්නේ අනික් සිත් ටික.
එතකොට මෙන්න මේ ආකාරයට අපිට පෙන්වන්න කරන්න පුළුවන් මේකේ විප්‍රයෝග වෙන්නේ වෙන්නේ මොනවද කියලා කිව්වොත් මොකද්ද මම මෙතන විප්‍රයෝග වෙම් ලියලා නැහැ විප්‍රයෝග වෙන්නේ මොකද සර් කොටසක් සංයුක්ත භාවයත් කතා කරන්න ඕනේ සර් දැන් සංස්කාර ස්කන්ධේ කොටසක් ධම්මායතනේ කොටසක් ඒ කියන්නේ කේහිච්චි සංයුක්ත වෙනවනේ සර් ඒ කියන්නේ සංස්කාර ස්කන්ධයයි යයි ධම්මායතනේ ධම්ම ධාතුයි කේහිච්චි සංයුක්ත වෙනා මෙතෙන්දී නෑ ඊටක පෙන්නන්න තමයි x ඒ කියන්නේ කේහිච්චි වෙන්නේ සංස්කාර ස්කන්ධේ චෛසික 48ක් එක්කලා සංයෝග වෙනවා 48 ආවේ කොහොමද 48 ආදී මෙතනින් අයින් කරලා තියනවා වේදනා ස්කන්ධයයි සංඥා ස්කන්ධයයි දෙක වේදනා චෛසිකයයි සංඥා චෛසිකයයි අයින් කරලා සංස්කාර ස්කන්ධයේ संस्कार स्कंदे तो इतने नहीं चाहिए इतने चाहिए तो पनाहें से अरे संस्कार स्कंदे टाइप तो चाहिए से का पनाहें अधिमोक्य विचिकिच्छा वाय आयं करला इतने चाहिए से का हथली सट संस्कार स्कंदे संपेत देवना ओ मै दे का तमाई अधिमोक्य विचिकिच्छा वाय आयं कराम तमाई मितना ये हथली अटे इन्हें हरि ने दूध संस्कार स्कंदे तीन එතන සංස්කාර ස්කන්ධේ දැන් මෙතන චෛසික 50ක් එක්කලානේ මේ 50 කියන්නේ මේ 50 කියන්නේ සංස්කාර ස්කන්ධේම තියෙන 50 නෙවෙයි මේ 50 කියන්නේ මේකේ වේදනා ස්කන්ධයක් තියෙනවා වේදනා චෛසිකයක් තියෙනවා සංඥා චෛසිකයක් තියෙනවා එතකොට මෙතන චෛසික සංස්කාර ස්කන්ධේ චෛසික 48යි වේදනා චෛසිකයයි සංඥා චෛසිකයයි ඒ දෙකම එකතු තමයි මේ 50 තුනම එකතු තමයි 50 හැදිලා තියෙන්නේ. එතකොට මේ 50න් අපි දැනට මේ ඒ 50න් දෙදෙනෙක් මෙතෙන්ට අරන් ගියා 48ක් ඉතිරි. හරිනේ 48යි. ඒ ආයතනේ වෙනකොට ධම්ම ආයතනේ චෛසික 50න් වැටෙන්න ඕන. මොකද මෙතන 48යි මේ දෙන්නත් එකතු කළා. ධාතුවක වෙනකොට මෙතන 50 වැටෙන්න ඕන 48ට අර දෙන්නත් එකතු කළා. කේහිච්චි වෙන්නේ මෙන්න මේ ආකාරයට තමයි. එතකොට මෙයා විප්‍රයෝග වෙන්නේ මොනවද? මෙතන එක ලිව්වේ නෑ. විප්‍රයෝග වෙන්නේ මොනවටද? අදිමෝක්ෂයේ විප්‍රයෝග වෙන්නේ. කවුරු හරි කිව්වොත් සම්ප්‍රයෝග වෙන්නේ මේ ටිකට. අදිමෝක්ෂයේ විප්‍රයෝග වෙන්නේ මොනවටද? කියන්නේ හැපගේ රූපස්කන්ධයත් එක්ක තමයි විප්‍රයෝග වෙන්නේ. රූපස්කන්ධයයි නිර්වාණ ධාතු වෙනවා. ඊට අමතරව ආයතන मनोधातु मनोविज्ञान धातु षड विज्ञान धातु අපි බලමු ඒක විඥාන ධාතු පහක් නේද සර් එතනට විඥාන ධාතු පහක් නේද සර් පංච විඥාන ධාතු නේද මට තේරෙන්නේ බලමු අපි කොහොමද දෙයල් තියෙන අදිමෝක්ෂ මේ තියෙන අදිමෝක්ෂ තුන් ස්කන්ධයක් සමග එක් ආයතනයක් සමග ධාතු දෙකක් හා සමග සම්ප්‍රයුක්තය එක් ස්කන්ධයක් හා සමග එක් ආයතනයක් සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්ම කෙනෙකුම හා සම්ප්‍රිත ආරකේ හිචි සමාවේ අපි මෙතන කිව්වා. එතන විප්පිත කෙතෙක් ස්කන්ධාදීන් සම්බිත්තේ එක් ස්කන්ධයක් සමග දස ආයතනයක් සමග පසලොස් ධාතුන් සමග විප්පිතය පසලොස් ධාතු මොකද උනේ? අතන පංච විඥාන ධාතු තමයි අපි එතන අයින් කරන්න ඕන. පංච විඥාන ධාතු. එතන මෙතන මේක විප්පිත භාවය බලනකොට විප්පිත වෙන්නේ දැන් බලන්න මෙතන විප්පිත වෙන්නේ රූපස්කන්ධේ රූපස්කන්ධය රූපස්කන්ධයත් එක්ක එන ඖදාരിക ධාතු 10 ඖදාരിക ආයතන 10 ඖදාരിക ධාතු 10 සහ පංච විඥාන ධාතුත් එක්කලා අදිමෝක්ෂයේ සම්ප්‍රේත් වෙන්නේ නැහැ සහ අසංගත ධාතු සර් එතන විචිකිච්ඡා සිත ගන්නෙ නැද්ද? ඒ විචිකිච්ඡා සිත මේ විපරිත වෙන බව පෙන්වන්නේද? එහෙමයි සර්. ඒතර මනෝවිඤ්ඤාණ ධාතුවටයි තියෙනව නේද විචිකිච්ඡා සිත? ඔව්. දැන් අතන
ඒ විචිකිච්ඡාසිත පෙන්වන්න ක්‍රමයක් නැහැ මනෝවිඥාන දාතු මෙතන එකතු වෙලා ඉවරයි ඒකින්ද තමයි අතන ඉන්නේ පංච විඥාන ධාතු කියන්නේ දෙපස් විඥාන ධාතු වලට සම්පූර්ණයෙන් විපරීතයි හැබැයි මනෝවිඥාන ධාතු විචිකිච්ඡාසිත ඇතුළත් වෙන්නේ මනෝවිඥාන ධාතුට ඒක ඉතන තියෙන මනෝවිඥාන ධාතු හින්දා ඒක වෙනම පෙන්වන්න ක්‍රමයක් නැහැ දැන් මෙතන බලන්න කෙතෙක් ස්කන්ධාදීන් සමග විපරීතද එක් ස්කන්ධයක් වන රූපස්කන්ධය දස ආයතනයක් දස ආයතනය කියන්නේ ඖදාරික ආයතන 10 පසලොස් ධාතුන් සමග විපේත පසලොස් ධාතුන් කියන්නේ ඖදාරික ධාතු 10යි ඊට අමතරව පංච විඥාන ධාතු චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන ජීව විඥාන කාය විඥාන ආදී පංච විඥාන ධාතු වල සමග විපේතයි එක් ආයතනයක් එක් ධාතුවක් සමග කිසි ධර්ම කෙනෙකුන් හා විපේත වේ එක් ආයතනයක් එක් ධාතුවක් කිසි ධර්ම කෙනෙකුන් ඒ කියන්නේ සුඛ මුදු උපසහ නිර්වාණ ඒක පැහැදිලි නේද එතන ඔව් එහෙමයි සර් එහෙමයි පොම්පින් අපි යමු දෙය ළඟ ණයට එනවා අපි ගායසරය කොහොම වෙන්නේ නැහැ නේද මට මේක අයින් කරන්න වෙනවා එතකොට හයි එතකොට මේක සම්ප්‍රීතෙන් විප්‍රීත පද ඒ කියන්නේ ඊළඟ ණය ක්‍රමයට ගිහිල්ලා තියෙනවා එතකොට එතකොට සම්ප්‍රීතෙන් විප්‍රීත කියනකොට වේලාසෙනින් සම්ප්‍රීත බව බලලා මේ සම්ප්‍රීත බව බලන ධර්ම වලින් විප්‍රීත ධර්ම බලනවා ඒ කියන්නේ වේදනා ස්කන්ධයේ සමග සම්ප්‍රීත වෙන ධර්ම ටික බලනවා සම්ප්‍රීතයෙන් මේ මෙතන දැන් අර සම්පයෝග විපයෝග කියන ණයෙන් ඉදිරියට ගියපු ණය ක්‍රමයක් තමයි සම්ප්‍රයුත්තේන් විප්‍රීත සම්ප්‍රයෝග විපයෝග වෙන වෙන දලොම එක සැරයක් සම්ප්‍රයෝග වෙන එක බලනවා අනිත් සැරේ විපයෝග වෙන එක බලනවා හැබැයි මෙතන තියෙන්නේ එහෙම නෙවෙයි යම් කිසි ධර්මයක සම්ප්‍රයුක්ත බව බලලා ඒ ලැබෙන ධර්මයෙන් විප්‍රයෝග වීම බලනවා අපි බලමු මේක ණය ක්‍රමයේ කොහොමද එන්නේ කියලා මෙන්න මේ විදිහට වේදනා ස්කන්ධය හා සමග යම් ධර්ම කෙනෙක් දැන් මෙතන යම් ධර්ම කියද ගොඩක් තියෙනවා සංඥා ස්කන්ධය සමග සංස්කාර ස්කන්ධය සමග විඥාන ස්කන්ධය සමග ස්කන්ධ හතරම aran තියෙනවා මන ආයතන සම්ප්‍රයුක්ත වෙද්ද වේදනා ස්කන්ධය සමග යම් ධර්ම කෙනෙක් සම්ප්‍රයුක්ත වෙද්ද ඒ ධර්මයන් හා යම් ධර්ම කෙනෙක් විප්‍රීත වෙද්ද ඒ සම්ප්‍රයුක්ත වන ධර්මයෙන් යම් ධර්ම කෙනෙක් විප්‍රීත වෙද්ද ඒ ධර්මය කෙතෙක් ස්කන්ධයන් කෙතෙක් ආයතන ධාතුන් සමග විප්‍රීත වෙයිද එතකොට මේ දෙවෙනි පළවෙනි එකෙන් සම්ප්‍රයුක්ත බව බලලා දෙවෙනි එකෙන් විප්‍රීත කියලා පෙරලින් දෙකක් තියෙනවා බලමු ඒක අපි කොහොමද කරන්න පුළුවන් කියලා වේදනා ස්කන්ධය සමග සම්ප්‍රයුක්ත වන බව සම්ප්‍රයුක්ත වෙන්නේ කවුද වේදනා ස්කන්ධය සමග වේදනා ස්කන්ධය කියන්නේ චෛතසිකයක් සම්ප්‍රයුක්ත වෙන්න පුළුවන්නේ සිත් 89යි ඉතිරි චෛතසික 51ත් එක්ක වේදනා ස්කන්ධය හැම වෙලාවෙම හැම සිතකටම යෙදෙනවා ඒ කියන්නේ හැම ධර්මයක් එක්කම වේදනා ස්කන්ධය සම්ප්‍රයුක්ත වෙනවා චෛතසික ධර්ම සියල්ලත් එක්කම වේදනා ස්කන්ධය සම්ප්‍රයුක්ත වෙනවා වේදනා චෛතසිකේ නැති සිතක් නැහැ. එතකොට සිත 89යි චෛතසික 51යි. සම්ප්‍රයුක්ත වෙන ධර්ම වන්නේ මේ ටික. එතකොට ඒ ධර්මය කොච්චර ධර්මත් එක්ක විප්‍රීත වෙනවද? මේ නාම ධර්ම ටික මේ ධර්මය විප්‍රීත වෙන්නේ රූප 28යි නිර්වාණයයි. රූපස්කන්ධයයි නිර්වාණයයි කියන ධර්මත් එක්ක. නිතරම මේ නාම ධර්ම ටික රූපස්කන්ධයත් නිර්වාණයත් එක්ක විප්‍රීතය. එතකොට මේ රූපස්කන්ධයයි නිර්වාණයයි කියන ධර්ම කුමක් එක්කලාද විප්‍රීත වෙන්නේ කියලා දෙවෙනි පෙරලීම. පළවෙනි එකෙන් මෙතන විප්‍රීතයෙන් බැලුවා. ඊළඟට අයසරයක් විප්‍රීතක බලනවා මේ ධර්ම කුමක් එක්ක විප්‍රීත වෙනවද? එහෙම තමයි පද ටික තියෙන්නේ. එතකොට රූපස්කන්ධයයි නිර්වාණයයි විප්‍රීත වෙන්නේ නාමස්කන්ධ හතර එක්කලාම මනායතනේ එක්කලා සප්ත විඥාන ධාතු එක්කලා ධම්මායතනේ ධම්ම ධාතුවේ අන්තර්ගත චෛතසික 52 එක්කලා
ඒක පැහැදිලිද? ගැටළු ස්ථානයක් තියෙනවා නම් කියන්න. वेदना स्कंदे चैतसिक वशं वेदना चैतसिक संप्रयुक्त चैतसिक पनास इकाई वेदना चैतसिक हर इतनी चैतसिक पनास इकलाम संप्रयुक्त वेदना स्कंदे तो धर्म कुमक इकला विपरीत बेलो हम विपरीत रूपस्कंदे सा निर्वाण तो डेंगी साल कने मेन्मे रूपस्कंदे निर्वाणे की धर्म रूपस्कंदे सा निर्वाणे धर्म की कुमक विपयोग विपरीत बेलो हम रूपस्कंदे नामस्कंद हतरे में इकला मनायतने एक नामस्कंद हतराय मनायतने आई सप्त विज्ञान धातु मिथन तीन दम्मायतने को दम्मायतने सर्व संपूर्ण मिथन लिया मिथने मनायतने लिया एक दम्मायतने दम्म धातु यम किसी को सत्तीन अंतर्गत चैतसिक पन देख इकला मे रूपस्कंदे निर्वाण विपयुक्त विनम विपयोग विनम अनेक अनेक तीन अद संप्रयुक्त धर्म संप्रयुक्त धर्म वाल विप्रयुक्त भाव बलोना विप्रयुक्त भाव बलुहाम इन रूप विषय अट्टा निर्वाण आई तमा येन्ने एका मुत्तरे येन्ने ओ एका मुत्तरे तमा येन्ने इतकोट ओ आयत विप्रयुक्त भावे बलनवा इतकोट आयत तेन्ने सित्त असुना में चैतसिक पनासिक आई तमा येन्ने इतकोट एक आयति वेन्ने स्कंद हतरकटाई में मना यतने अट्टाई सप्त विज्ञान धातु वलटाई इट पस्से के हिचि विपयुक्त वेनवा चैतसिक धर्म वलटाई दम्मायतने दम्म धातु वलटाई संस्कार स्कंदे गत्ते विदिट मायेने नायक्रमे रूपस्कंदे बहर वेला तीरने दे चित्र टिका किवते हतवेनी नायक्रमे विशेष चक्कु विज्ञान धातु आवत् मन मन इंद्रिय उपेक्षा इंद्रिय संस्कार विज्ञान नाम धर्म वितराय नाम धर्म वितराय සම්පේතේන පද විප්පේත පද බල මෙතන කොමකද උදානේ කියන්නේ ඔ ඒ කියන්නේ මෙතන සර් සම්ප්‍රයුක්ත වෙන්න පුළුවන් ධර්මතා තමයි අරන් තියෙන්නේ නේද සර් අම්මාරි ඔව් ඒ කියන්නේ මුල පදයේ මුලින්ම සම්ප්‍රයුක්ත වෙන්න ඕනනේ එතකොට සම්ප්‍රයුක්ත වෙන්න පුළුවන් ධර්මතා ටික ඔක්කොම මේක ඇතුළට ඇතුළත් වෙනවා ඔව් ඒක හරි अन्े विधि क्रमया दिन मेक पुडक तमंग स्टडी कल बला कुहुमद इन्े कुहुमद मेहिम करण इतकोट अतन अवबोधे तवदीन आनो आदि मोक्ष समय अम धर्म संप्रयुक्त मेके स्लैड कल तीन मंग अदमे मेके तीयने वर्ति मिस्टर विरा ये धर्म यम धर्म के विपयुक्त वेद मेन मे विद्यट पार्लवा मे विद्यट कर्ल बल कर्ल बल गल तीन वना बल इतोटे नायक पेहदरी अवबोध कावद अभी नायक अंडपड़े अभी हतने करे हतने नायक करे अटवी नायक अतन मूक वारे अने अटवी नायक अटवीनी नायक मम्मी मेदे कदमे विपयुक्त संप्रयुक्त पद अभी बल पोते रूपस्कंदे हाधर्म के धर्मे हा
ඒ ධර්මයෝ කෙතෙක් ස්කන්ධයන් හා සමග කෙතෙක් ආයතන සමග කෙතෙක් ධාතුන් සමග සම්ප්‍රිත බෙද්ද යත් නහන රූපස්කන්ධයේ සමග යම් ධර්ම කෙනෙක් විප්‍රයුක්ත වෙද්ද දැන් මේක දඟ පිට මනෝමය කරන්න පුළුවන් රූපස්කන්ධයත් එක්කලා විප්‍රයුක්ත වෙන්නේ නාමස්කන්ධ හතර ඒ ධර්මයෝ නාමස්කන්ධ හතරනේ නාමස්කන්ධ හතර කෙතෙක් ස්කන්ධයන් සමග කෙතෙක් ආයතනෙ සමග කෙතෙක් ධාතුන් හා සමග සම්ප්‍රයුක්ත වෙද්ද නාමස්කන්ධ හතරම එක තැනක තියෙනවා නම් තව සැරයක් යාට සම්ප්‍රයුක්ත වෙන්න කෙනෙක් නැහැ ඒක තමයි නැති කියලා ඉන්නේ සම්ප්‍රයෝගයක් නැති මේකේ අටවෙනි මේ අටවෙනි ණය ක්‍රමේ චක්කු විඥාන ධාතු චක්කු විඥාන ධාතු විප්පයුත්ත වෙන්නේ මොනවද චක්කු විඥාන ධාතු කියන්නේ එක විඥාන ධාතුවක් චක්කු විඥාන ධාතු කියන්නේ නාම ධර්මයක් චක්කු විඥාන ධාතු කියන්නේ අපි දන්නවා චක්කු විඥාන සිත් දෙක සිත් ස්වභාවය එතකොට එයා විප්‍රයුක්ත වෙන්නේ මොනවටද ධාතු සප්ත විඥාන ධාතු එකිනෙකට විප්‍රයුක්තයි ඒගොල්ලෝ සම්ප්‍රයෝග වෙන්නේ නැහැ. ඒ වගේම මේක නාම ධර්මයක්. චක්කු විඥාන ධාතු නාම ධර්මයක් නම් ඔන්න සද් විඥාන ධාතු චිත්තෝත්පාදෝම මෙයාට විප්‍රයුක්තයි. ඉතින් සෝත විඥාන ධාතු, ගහන විඥාන ධාතු, ජීව විඥාන ධාතු, කාය විඥාන ධාතු, මනෝ ධාතු, මනෝ විඥාන ධාතු මේ හය දෙනාම චක්කු විඥාන ධාතු කියන විඥාන ධාතුවට විප්‍රයුක්තයි සම්ප්‍රයෝග වෙන්නේ නැහැ. ඒක අපි මුලින් ඉඳන්ම චුල්ලන්තර දුකේ ඉඳන්ම අපි ඉගෙන ගන්නවා. මේ එකකින් මේකෙන් කරන දේ මෙයාගෙන් අනිකෙන් කරන්න බෑ. ඒකිනෙකට සම්ප්‍රයෝග වීමක් නැහැ. ඒතොර සජ් විඥාන ධාතු රූපස්කන්ධේ සනිර්වාණේ. මේ මේක නාම ධර්මයක්. ඒතොර රූපස්කන්ධේ නිර්වාණේ. ඒතොර දැන් මෙතන බලන්න මේ මේ ධර්ම ටික මේතන ඡඩ් විඥාන ධාතු චිත්තෝත්පාදය වෙනකොට මෙතන තියෙන චෛතසික ධර්මයි ඉතිරිසිට 87යි රූපස්කන්ධය නිර්වාණය මෙතන තියෙනවා ස්කන්ධ පහම එයත් එක්ක සම්ප්‍රයෝගයක් නැති මොගවාරි කියලා මේ කියන්නේ මේකයි මේක පැහැදිලිද කතා කරන්නේ එහෙම නැත්නම් අපිට පේන්නේ නැද්ද දැන් හොඳට පේනවා සර් හරි මේකේ චක්කු විඥාන ධාතු උක්ත කරොත් මෙන්න මෙහෙමයි වෙන්නේ චක්කු විඥාන ධාතු විප්‍රයුක්ත වෙනවා ඡඩ් විඥාන ධාතු චිත්තෝත්පාදයත් එක්කලා ඊටමතර රූපස්කන්ධේ සානිර්වාණය එතකොට මේක තන තියෙනවා පංච ස්කන්ධ පහම මෙතන ඇතුළත් එයා එක්කලා සම්ප්‍රයෝග වෙන්න දෙයක් නැති එයා සම්ප්‍රයෝග වෙන්න තවත් දෙයක් නැහැ දැන් බලන්න ඊළඟ එක මේක මේක පැහැදිලිද ඊළඟට උපේක්ඛේන්ද්‍රිය කියන්නේ වේදනාවේ එක ස්වභාවයක් ඉන්ද්‍රිය ස්වභාවය උපේක්ඛේන්ද්‍රිය කියන්නේ උපේක්ෂා සාගතව සිත්වල තියෙන වේදනාව ඉන්ද්‍රිය ස්වභාවය. ඒතර උපේක්ඛේන්ද්‍රිය සම්ප්‍රයුක්ත වෙන්නේ නැහැ සුඛේන්ද්‍රිය, දුක්ඛේන්ද්‍රිය, සෝමනසේන්ද්‍රිය, දෝමනසේන්ද්‍රිය කියන හතරටම. එතකොට ඒ හතර සම්බන්ධ චිත්තෝත්පාදයෝ 66. මෙතන මෙයා සම්බන්ධ වෙන්නේ චිත්තෝත්පාද 55කට උපේක්ඛේන්ද්‍රිය උපේක්ෂාසගත සිත් කියලා කියන 55 වෙනේ මෙයා සම්ප්‍රයුක්ත වෙන්නේ 55ත් එක්කලා සමයි එතකොට මේ විප්‍රයුක්ත වෙනවා ඉතිරි 66ත් එක්කලා රූපස්කන්ධය එක්කලා නිර්වාණය එක්කලා එතකොට මේ ටික ගත්තාම මෙතන නාමස්කන්ධ හතරම තියෙනවා රූපස්කන්ධය තියෙනවා නිර්වාණය තියෙනවා මෙයලට සම්ප්‍රයුක්ත වෙන්න දෙයක් නැති මේක පැහැදිලිද ඔව් සර් දැන් මෙතන දැන් අර පොතේ පොඩ්ඩක් වගේ මේක පෙන්වුවට ඒ කියන්නේ අර විප්‍රයුක්ත වෙන්න පුළුවන් ධර්මතා ඔක්කොම ටික මේ සංග්‍රහයේ
මේ තියෙනවා ඒ කියන්නේ මේ ණය ක්‍රමේ තියෙනවා අන්තිම උත්තරේට ඒ කියන්නේ අන්තිමට විප්‍රයුක්ත වෙලා සම්පයුක්ත වෙන එක නැති වුණාම තමයි මේ ණය ක්‍රමයට එන්නේ ඒ කියන්නේ කින අරණ ධර්ම දක්වා ඔක්කොම තියෙනවා ඔව් උපත්ති භවයේ කියනකොට මොනවද එන ධර්ම විපාක 32යි ලෞකික විපාක 32යි චෛතක 35යි කර්මජ රූප 20යි උපත්ති භවයේ ඒතර උපත්ති භවය තෙක්ල විප්‍රයුත් වෙන්නේ කවුද කුසල අකුසල ඵල ක්‍රියා චිත්ත උත්පාදේ කුසල ධර්ම අකුසල ධර්ම ඵල ධර්ම කියන්නේ මෙතන ඵල ධර්ම කියලා පෙන්නන්නේ මෙතන විපාක ටික ගියපු නිසා ඵල ධර්ම ක්‍රියා ධර්ම චිත්ත උත්පාදේ එතකොට මේ මෙතන මෙතන තියනවා මේ චිත්ත උත්පාදේ කියනකොට මේකත් එක්කලා සම්ප්‍රයුක්ත වෙන චෛතසික ටික එකතු කරලා තියෙන්නේ ඒ කියන්නේ මෙතන සතර නාමස්කන්ධම මෙතන පවතින සතර නාමස්කන්ධ තියෙනවා නම් ඒ සතර නාමස්කන්ධ එක්කලා සම්ප්‍රයෝගයක් නැති. අපි දන්නවනේ නාමස්කන්ධ හතරම තියෙනවා නම් තව සම්ප්‍රයෝග වෙන්න තැනක් නැහැ. සම්ප්‍රයෝගයක් නැති. දැන් බලන්න මේ මාර්ග සත්‍ය. මාර්ග සත්‍ය. මේක තියෙනවා මාර්ග සත්‍ය කියන්නේ. මාර්ග සත්‍ය කියනකොට අපි දන්නවා චෛතසික ධර්ම 8ක්. මාර්ග සත්‍යෙත් එක්කලා සම්ප්‍රයුක්ත වෙන්නේ කවුද? විප්‍රයුක්ත බලන්න ඉස්සලා මම කියන්නේ සම්ප්‍රයුක්ත වෙන්නේ කවුද මාර්ග සත්‍යයත් එක්කලා? මනෝ විඥාන ධාතු ධාතුයි මාර්ගාංගයි මාර්ග සිත් හතර තමයි මාර්ග සත්‍යයත් එක්කලා සම්ප්‍රයුක්ත වෙන්නේ මාර්ග සිත් හතර ඒ අවස්ථාවල සෝවාන් මාර්ගයේදී සෝවාන් මාර්ග සිත් තුන මාර්ග සිත් හතර ගැන මනෝ විඥාන ධාතු සහ එහි යෙදෙන චෛතසික එතකොට එයත් එක්කලා කවුද විප්‍රයෝග වෙන්නේ ෂඩ් විඥාන ධාතු මනෝ විඥාන ධාතු මෙතන ඉන්නේ ෂඩ් විඥාන ධාතු චිත්තෝත්පාදෝ මාර්ග චිත්තෝත්පාද වර්ජිත මනෝ විඥාන ධාතු චිත්තෝත්පාදෝ තියෙනවා දැන් ඇයි මෙහෙම කිව්වේ ෂඩ් විඥාන චිත්ත ධාතු චිත්තෝත්පාදෝයි මාර්ග චිත්තෝත්පාද වර්ජිත මනෝ විඥාන ධාතු චිත්තෝත්පාද මාර්ග සිත් නොවන අනික් සිත් වල දෙන මනෝ විඥාන ධාතුවත් මෙතෙන්ට ඇතුළත් වෙනවා මං කෙලින්ම සත්ත්ව විඥාන ධාතු කියලා කිව්වේ නැහැ එතකොට මෙතෙන්ට යත් නිසා මාර්ග සිත්ට එකට එකතු නොවන සම්ප්‍රයුක්ත නොවන අනික් ධර්මත් එක්ක තියෙන චිත්තෝත්පාද රූප 28යි නිර්වාණය රූප 28 කියන්නේ මේක නාම ධර්මයක් වෙනකොට රූප 28යි නිර්වාණය එතන මෙතන තියෙන අයසරක් නාම ධර්ම හතරයි රූප ධර්මයි නිර්වාණයයි මෙයත් එක්කලා සම්ප්‍රයෝග වෙන්න කෙනෙක් නැහැ නැති අන්නේ මේ විදිහට තමයි උත්තරේ එන්නේ මේක අපි අවබෝධයෙන් මේ යනවා නම් ගැටලුවක් නැහැ දැන් බලන්න සමුදේ සත්‍ය සමුදේ සත්‍ය කියන්නේ තෘෂ්ණාව සමුදේ සත්‍ය කොහෙද සම්ප්‍රයුක්ත වෙන්නේ ලෝභ සාගත සිත් අටේ පමණයි සමුදේ සත්‍ය සම්ප්‍රයුක්ත වෙන්නේ අපි දන්නවා ලෝභ සාගත සිත්වල චෛතසික 20 උපරිම වශයෙන් චෛතසික කීයක් තියෙනවද 21යි ඇයි පළවෙනි සිතේ කීයක් තියෙනවද 19නේ එතකොට අසංකාරික සිතේ 19යි නම් සසංකාරික සිතේ තව දෙකක් එකතු වෙනවා 21යි එතකොට සමුදය සත්‍යය කියන්නේ එක චෛතසිකයක්. එතකොට එයා සම්ප්‍රයුක්ත වෙන්නේ අනිත් චෛතසික 18ත් එක්කලා. ලෝභ චිත්තෝත්පාද. එතකොට ලෝභය ලෝභ චිත්තෝත්පාද වර්ජිත අකුසල ලෝභ චිත්තෝත්පාද වර්ජිත අකුසල කුසල විපාක ක්‍රියා කියන සියල්ලම සමුදේ සත්‍යයත් එක්කලා සම්ප්‍රයුක්ත වෙන්නේ නෑ විප්‍රීතයි. ලෝභ චිත්තෝත්පාද වර්ජිත කියන්නේ දෝෂ මෝහ චිත්තෝත්පාද දෙක. එතන චිත්තෝත්පාද හතරක් වෙනවනේ හතර. එතන අකුසල ඒ වර්ජිත අකුසල කුසල විපාක ක්‍රියා. ඊළඟට මේක නාම ධර්මයක් හින්දා රූප 28යි නිර්වාණයයි. එතකොට මේ මෙතන තියෙනවා නාම ධර්ම හතරම
නාම ධර්ම හතරයි රූප ධර්මය. ඒත් එක්කල සංප්‍රයෝගයක් නැති. සංප්‍රයෝග නැහැ. ඒක මෝග වාරය වෙන්නේ එකින්ද. ඒ ඒකේ නයි ක්‍රමයේ පැහැදිලි නේද? ඔව් සර් ඒක පැහැදිලි. එතකොට ඕකේ පොඩ්ඩයි තියෙන්නේ බැලුවොත් එහෙම නයි ක්‍රමයේ චුට්ටයි එක පිටුවයිද පිටු එකමාරද තියෙන්නේ. හැබැයි මේකේ තියෙන ධර්මතාව බොහෝම වැඩි. ඔය ගියාම මේ බලන්න මෙතන තියෙන ඇති වේදනා ස්කන්ධය යම්ක සංඥා ස්කන්ධය සංස්කාර ස්කන්ධය විඤ්ඤාණ ස්කන්ධය සරණ ධර්ම මේ ධර්ම සරණ ධර්ම යම් අරණ ධර්ම මේ ඔක්කොම ටික මෙතෙන් එකතු කරලා තියෙන්නේ දෙක ඒවා ඔක්කොම ටික එනවා ටික එකතු කරලා නෝගවාරේ ධම්මයේ මේ උද්දානේ උද්දානේ ගැන අදහසක් ගන්න එහෙනම් අපි ඊළඟ ඩයග්‍රමෙට යමු අපි ඊළඟ හැටියට संप्रयुक्त वेदनास्कंदे संप्रयुक्त अनिक्नामस्कंद वेदनास्कंदे මේ කියන්නේ මේ ධර්මයේ තියෙන ස්වභාවය පැහැදිලි කරන්න. වේදනා ස්කන්ධය කියන්නේ වේදනා ස්කන්ධයමයි. දැන් මේක චක්කු විඥාන ධාතු වලට ගියාම අපිට හොඳට පැහැදිලි වෙනවා. ඒ ඒ ධර්මයේ ස්වභාවය හරියටම පැහැදිලි කරන්න තමයි මේ පෙරලීම කරලා තියෙන්නේ. සම්ප්‍රයුක්තව වන්නේ වේදනා චෛතසිකය සමඟ. එතකොට වේදනා චෛතසිකය නැවත සම්ප්‍රයුක්ත වෙන්නේ කාත් එක්කලාද? දැන් අයිසරයක් කියනවා අර මුලම උත්තරේ සිත් 89 චෛතසික 55යි. ඒ කියන්නේ स्कंध वशेन तुनाय आयतन वशेन इकाय धातु वशेन हताय एक आयतन एक एक धातु के चैतसिक पनसिक संबंध पैदरी नहीं थे मेका मेका अमार उन्हें है अबे मैं नायक मैं बलन मेथन इंदा मैं उत्तरी मैं मेथन टावे मैं संप्रयुक्तिन संप्रयुक्तिन को ने पैरली ला आप हुए थे इंदा पेनो पैरु हम पेनो हाँ मैं अबे मैं मैं तो मैं का कर लती है नहीं याम किसी हेतु कटे मैं क्या यात्रे के दिन पेनो विन्य චක්කු විඥාන ධාතු දැන් චක්කු විඥාන ධාතු කියනකොට චක්කු විඥාන සිත් දෙකට තමයි ධාතු කියන්නේ. එයා සංප්‍රයෝග වෙන්නේ කාටද? සංප්‍රයුක්ත වෙන්නේ සබ්බචිත්ත සාධාන චෛතසික හත. මේක මම හිතන්නේ අපි ගියසරෙත් හොඳට කතා කරා. සබ්බචිත්ත සාධාන චෛතසික හත කිව්වහම එයා සංප්‍රයුක්ත වෙන්නේ කාත් එක්කලාද? දැන් ප්‍රශ්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සබ්බචිත්ත සාධාරණ චෛතසික හැම සිතේම තියෙනවා. එහෙනම් හැම සිතටම සම්ප්‍රයුක්ත වෙන්න ඕනේ නේද කියලා හිතෙනවා. හැබැයි එහෙම නෙවෙයි. අන්න ඒක මේ මේ කාරණා පැහැදිලි කරන්න තමයි මෙතන කරන්නේ. සබ්බචිත්ත සාධාරණ චෛතසික හත චක්කු විඥාන ධාතුවේ කරනකොට කරන්නේ වෙනම කෘත්‍යයක්. ඒ කියන්නේ රූප බැලීම නැමැති කෘත්‍ය කිරීම සඳහා තමයි ඒ සබ්බචිත්ත සාධාරණ චෛතසික මෙතනත් එක්ක ඉන්නේ. ඇයි හොඳට මතක තියාගන්න චක්කු සම්පස්සය කියන්නේ ස්පර්ශ කියන චෛතසිකය. හැබැයි චක්කු සම්පස්සය කියන්නේ සෝත සම්පස්සය නෙවෙයි. ගාහන සම්පස්සයත් නෙවෙයි. ජීව සම්පස්සයත් නෙවෙයි. අන්න ওই කාරණය හොඳට පැහැදිලි වෙනවා මෙතන. එතකොට චක්කු සම්පස්සජ වේදනාව කියන්නේ සෝත සම්පස්සජ වේදනාව නෙවෙයි ගාන සම්පස්සජ වේදනාව නෙවෙයි එකම චෛතසික නම් කරාට ඒ වගේම චක්කු සම්පස්සජ චේතනාව කිව්වහම ඒ චේතනාව කියන්නේ සෝත සම්පස්සජෙන් උපන් චේතනාව නෙවෙයි අන්න ඒ ආකාරයෙන් දකින්න මේ චෛතසික හත එතකොට චක්කු ධාතුවත් එක්ක සම්ප්‍රයුක්ත වෙන මේ සබ්බචිත්ත සාධාන චෛතසිකය නැවත සම්ප්‍රයුක්ත භාවයේ බලන්නේ චක්කු විඥාන ධාතුවත් එක්ක පමණයි. මෙතනට සෝත විඥාන ධාතුව එන්න බෑ. අන්න ওই කාරණය පැහැදිලි වෙනවා මේ නයි. යම්කිසි මේක හිතන්න බලන්න හිතනකොට තේරෙනවා ඇයි මේම කරලා තියෙන්නේ.
मे धर्म तीन कारण टीकट ඒ සබ්බචිත්තාදාන චෛතසික හත චක්කු විඤ්ඤාණ ධාතුවත් එක්ක සම්ප්‍රයුක්ත වෙනවා. එයා නැවත සම්ප්‍රයුක්ත වෙන්නේ චක්කු විඤ්ඤාණ ධාතුවට. ඊදවසි පෙරලීමෙන් කරනවා මේ චක්කු විඤ්ඤාණ ධාතුව කාත් එක්ක සම්ප්‍රයුක්ත වෙන්නේ. චෛතසික ධර්ම හතයි. චෛතසික ධර්ම හත කියන්නේ ස්කන්ධ වශයෙන් තුනයි. ස්කන්ධ වශයෙන් තුනයි. කවුද ස්කන්ධ තුන? වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය. एक आयतने एक धातु चैतसिक धर्म हत सम अभी बल नवीन नायक गील मेके चक् विज्ञान धातु चक् विज्ञान धातु समग यम धर्म के मनो धातु समग यम धर्म के मनो विज्ञान धातु समग यम धर्म के ये धर्म तुन स्कंध्यान समग संप्रयुक्त एक आयतने हाँ समग एक धातु समग एतम धर्म के ना संप्रयुक्त දැන් ඒක තමයි අපි ඉස්සලා බලුවේ මේ තියෙන්නේ ස්කන්ධ තුනක් එකතන එක ආයතනයක එක් ධාතුවක ඇතැම් ධර්ම චෛතසික ධර්ම හත සමග සම්බන්ධයි ඒක පැහැදිලිද මේ කාරණේ පැහැදිලි මෙතන වැදගත්කම තියෙන දැන් පේනවද මේ පෙරලීම් දෙක තුනේ තේරම තේරම ඒක ධර්මානුකූලව තේරමක් තියෙන බව තේරෙනවා නම් මම හිතන්නේ ඒක හොඳටම ඇති යම් කිසි අදහසක් තියනවද මහත්ම මාත්මයකට අදහසක් තියනවා නම් කියන්න ඒක පැහැදිලි නම් අපිට ඊළඟ ණය ක්‍රමයට යන්න පුළුවන් සර් ඒක පැහැදිලි ඒ ණය ක්‍රමයේ විශේෂත්වයක් කොහොමද හරිනා සර් විශේෂත්වය ඒක තමයි ඒක දැන් අර ඒ ණය ක්‍රමයේදී අපිට පැහැදිලිව පෙනුණා ඇයි ඒ ණය ක්‍රමයේ මේ පෙරලීම් දෙකක් තුනක් කරලා තියෙන්නේ ඒක හොඳට බලන්න චක්කු විඥාන ධාතුව සම්ප්‍රයුක්ත සාමාන්‍ය කෙනෙක් දැන් අපි හිතමු පළවෙනි අවුරුද්ද කරන කෙනෙකුට කිව්වොත් චක්කු විඥාන ධාතුව සම්ප්‍රයුක්ත වෙන්නේ සබ්බචිත්ත සාධාන චෛතසික හතට. ඉතින් සබ්බචිත්ත සාධාන චෛතසික හත සම්ප්‍රයුක්ත වෙන්නේ කොහෙද කිව්වොත් සිත 89ට සම්. අන්න ওই කාරණය ඔහොම නෙවෙයි කියන එක පැහැදිලි කරන්න. ඒ කියන්නේ චක්කු සම්පස්සය කියන්නේ අපි දන්නවා ස්පර්ශ චෛතසිකය තියෙනවා ඒ ස්පර්ශ චෛතසිකයෙන් තමයි චක්කු සම්පස්සේ ඉන්නේ. හැබැයි චක්කු සම්පස්සේ කියන්නේ සූත් සම්පස්සේ නෙවෙයි. ඒ ස්පර්ශය කියන ඒ චෛතසිකයේ ඒ අවස්ථාවේ කරන්නේ වෙනත්ම කෘත්‍යයක්. අනික් අවස්ථාවේ කරන්නේ වෙනත්ම කෘත්‍යයක්. අන්න ඒ බව පැහැදිලි කරන හොඳම අවස්ථාවක් තමයි මේ. 10 ණය ක්‍රම 10 වෙනි එක 10 වෙනි ණය ක්‍රමයේ තියෙන්නේ දහවෙනි ණය ක්‍රමයේ තියෙන්නේ විප්පයුත්තෙන් විප්පයුත්ත බලන්න ඒක විප්පයුත්තෙන් විප්පයුත්ත වෙන හැටි මේක තනියෙන් කරලා බලන්න එතකොට එහෙම එතකොට තමයි මේක තේරෙන්නේ දැන් බලන්න මෙතන රූපස්කන්ධය විප්පයුත්ත වෙන්නේ මොනවටද රූපස්කන්ධය විප්පයුත්ත වෙන්නේ සතර නාමස්කන්ධය ඒ සතර නාමස්කන්ධය විප්පයුත්ත වෙන්නේ මොනවටද रूपस्कंद මේ දෙක විප්‍රයුක්ත වෙන්නේ රූපස්කන්ධයේ නිර්වාණය විප්‍රයුක්ත වෙන්නේ සතර නාමස්කන්ධය එක්කලා. දැන් සතර නාමස්කන්ධම ඇවිල්ලා. මනායතනේ සප්ත විඥාන ධාතු ධම්මායතන ධම්ම ධාතුවේ තියෙන චෛතසික ධර්ම ටික. මේක පැහැදිලිව පේනවද පොඩ්ඩක් ෆොටෝ එක පැහැදිලි මදි. පැහැදිලි දෙක අපි ළඟ ඒකට යම් බලන්න. චක්කු විඥාන ධාතු දැන් චක්කු විඥාන ධාතු වලට මොකද වෙන්නේ කියලා බලන්න චක්කු විඥාන ධාතු විප්පිත වෙන්නේ මොනවටද රූපස්කන්ධේ චක්කු විඥාන ධාතු කියන්නේ නාම ධර්මයක් රූපස්කන්ධයක නිර්වාණය ක්‍රේට අමතරව ඡඩ් විඥාන ධාතුත් එක්කල විප්පිතයි අපි අර මුලදී ඉගෙන ගත්ත ඒ ක්‍රම වේදෙම තමයි යන්නේ එතකොට ඡඩ් විඥාන ධාතු එක්කල දැන් මේ ධර්මය
කුමක් ආවිප්පිත වෙනවද? රූපස්කන්ධේ නිර්වාණය ෂඩ් විඥාන. චක්කු විඥාන ජාතු චිත්ත උත්පාදිනුයි. සිද්ද එකයි චෛත්‍ය රහතයි. වෙන මොකුත් නැහැ. ඇයි? මෙතන ෂඩ් විඥාන ධාතු. එතන චක්කු විඥාන ධාතු චිත්ත උත්පාදිනුයි. නම් සිද්ද එකයි චෛත්‍ය රහතයි. එතන ඒ ධර්මයේ කාත් එක්කද විප්පිත වෙන්නේ? දැන් බලන්න. මේ අයිසරයක් මේ විප්පිතෙන් විප්පිත කියනකොට මේ පෙරලීම නැවත ආපොවිල මෙතෙන්ට එනවා. දැන් අපිට ඒක උත්තරේට ඒ විදිහට ගන්න පුළුවන්. හැබැයි මේ මැද තියෙන කාරණා ටික ගැන තේරුම් ගන්න ඕනේ. විප්පිතෙන් විප්පිත කියනකොට ආපව මුල් පදේටම කැරකිලා එනවා. මේ එතන ඒතර චක්කු විඥාන ධාතු චිත්ත උත්පාදව එනම් සිද්දකයි මේක මෙයා කාටද විප්පිත වෙන්නේ රූපස්කන්ධේට ఔదారిక రూపస్కందేస నిర్వాణే හැබැයි එතකොට రూపస్కందే స్కంద වශයෙන් ఔదారిక ආයතන 10යි ఔదారిక ධාතු 10යි ෂඩ් විඥාන ධාතු ධම්මායතනේ සහ ධම්ම ධාතුවේ තියෙන සුකුම රූප සහ නිර්වාණේ ඔය ටික මෙතනින්ම ලියන්නත් තිබුණා මෙතනින්ම ඔය ටික ලියන්න තිබුණා රූප 28 කියන්නේ రూపస్కందේ ఔదారిక ආයතන 10යි නිර්වාණේ ධම්ම ධාතු කියන්නේ ෂඩ් විඥාන ධාතු මේ පෙරලීම් දෙක කරලා තියෙන්නේ මේ පෙරලීම් වලින් හරියට ස්ථිර භාවය එනවා මොකද්ද මේ කරන්නේ කියලා. දැන් අපි බලමු ළඟට මේ සුඛීන්ද්‍රිය. සුඛීන්ද්‍රිය කියන්නේ වේදනාවේ එක ස්වභාවයක්. දැන් වේදනාවේ එක ස්වභාවයක් විප්පිත වෙන්නේ කාටද? මේ විප්පයෝගයෙන් විප්පයෝගයෙන් විප්පිතෙන් විප්පිත සුඛීන්ද්‍රිය සම්ප්‍රයුක්ත වෙන්නේ කාත් එක්කද කියලා බලන්න. සුඛීන්ද්‍රිය සම්ප්‍රයුක්ත වෙන්නේ එකම එක ධර්මයක් එක්කලා සුඛ සාගත කාය විඥානය. එතකොට රූප 28යි නිර්වාණයයි ෂඩ් විඥාන ධාතුත් එක්කලා විප්පයුත්යි. ඒ කියන්නේ කාය විඥාන ධාතු වර්ජිත. සුඛේන්ද්‍රය විප්පයුත් වෙන්නේ රූප 28යි නිර්වාණයයි ෂඩ් විඥාන ධාතු. කාය විඥාන ධාතු වර්ජිත. එතකොට මෙයා කාටද විප්පයුත් වෙන්නේ මේ ටික? කාය විඥාන ධාතු චිත්ත උත්පාදය සිද්දකයි චෛත්‍යකයි දැන් මෙතන සුඛීන්ද්‍රියෙන් පටන්ගෙන දැන් කාය විඥාන ධාතුවට ආපු හැටි දැක්කද කාය විඥාන චිත්ත උත්පාදය ඒ කාවි කොහොමද කාය විඥාන ධාතු වර්ජිත මෙතන කාය විඥාන ධාතු වර්ජිත හැබැයි මෙතන සුඛීන්ද්‍රිය ගැන කතා කරේ දැන් මෙතන තව එකක් ඇවිල්ලා තියෙනවා කාය විඥාන ධාතු කියනකොට තව එකක් ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ ධර්ම කාත් එක්කලා විප්පිත වෙන්නේ. රූපස්කන්ධය මේක පැහැදිලිද පොඩ්ඩක් එක මේ බ්ලර්ඩ් වෙලා ෆොටෝ එක. රූපස්කන්ධය ఔదారిక ආයතන 10, ఔదారిక ධාතු 10, ෂඩ් විඥාන ධාතු. ධම්මායතනේ ධම්ම ධාතුවේ සුකුම රූප සානියුවානි. මේක කරලා බලන්න හරි මේ ඉන්ටරෙස්ටිං එතකොට මේක කොහොමද දකින්නේ කියලා අදහස. මේ ගැන ප්‍රශ්නයක් තියෙනවද කාට හරි? අපි මේක පොතට ගිහිල්ලා බලමු. සුඛීන්ද්‍රිය නේද? එන්න මේ කාරණේ සුඛීන්ද්‍රිය. මේ කාරණේ ගැන යම් කිසි අදහසක් ප්‍රකාශ කරන්න තියෙනවද? අමිතා මාත්මිය? ඔස දැන් විප්පයුක්ත භාවයක් බලනවා නම් හැම වෙලේම නාම ධර්මයකට රූප ධර්මයක් රූප ධර්මයි නිර්වාණයයි බලන්න ඕන. ඒ කියන්නේ විඥාන ධාතුවක් ගත්තොත් ඒකට අනිත් විඥාන ධාතු විප්පයුක්ත භාවය බලන්න ඕන. එතකොට ඒක ඔළුවේ තියාගෙන තමයි කරන්න ඕනේ. මේක පුරාම යන්න වෙලා තියෙන්නේ. මේක ඇත්තම ගැඹීරයි. මේ එක අපි නිකන් සරල විදියට එකක් දෙකක් දැනගත්තා වගේ නෙවෙයි ගැඹීරයි. ඇතුළට යනකොට බොහෝ කාරණා ඒක තුළ තියෙනවා. ඒක දකිනකොට අපිට ඒකෙන් හරියන්නේ ශ්‍රද්ධාවක් ප්‍රීතියක් උපදිනවා. මං හිතන්නේ ඊළඟ නායකමේ මම ෆොටෝස් ගත්තා ඒක තියෙනවද කියලා මම බලන්න. අනික් ඒවා ඇවිල්ලා නැහැ. 11 වෙනි නායකමේට යනවා නම් 11 වෙනි නායකමේ ඉඳන් තියෙන්නේ combination of 11 12 13 14 තියෙන්නේ අර ටිකේ combinations. මේක පේනවාද මෙතනින් අපි මෙතනින්ම කරමු එහෙනම්
මේ 12 වෙනි ණය ක්‍රමය. මේක පේනවද? 11 වෙනි එක කරේ නෑ නේද සර්? 11. සංගහිතේන සම්පයුත්ත විප්පයුත්ත. ඔව් අපි ඒක කරමු. මෙතන ඒක පෙරලා තියෙන්නේ. ඒක මං ආපහු අරගෙන ඩවුන්ලෝඩ් කරලා ගන්න ඕනේ. ඉන්න බලන්න. හරි 11. මේක අපි අනික එකෙන් බලමු එනවා. සර් ඒක රයිට් ක්ලික් කරලා ඕපන් කරා නම් ඕපන් වෙන්නේ ඒක උනේ ප්‍රශ්නේ. සර්ට මේ ණය ඉතුරු ණය හතර කරන්න තව දවසක් කර කරන්න සර්ට කරදරද? ඉතුරු හතර. නෑ අපි කරමු දැන් එන සතියේ ඔයාලා ඩිස්කස් කරන්න. ඊළඟ දවසේ ඉඳන් ඉතිරි මේක ඕපන් වෙන්නේ නෑ. ආ බලමු. අතේ නම් බලමු මේක. අපි නම් ඊළඟ එක බලමු මේක පෙරලා තියෙන්නේ මට ඒක හරි කසා ගන්න බෑ. ඒක මේ ඕපන් වෙන්නේ නෑ. හරි අපි 12 වෙනි එක බලලා 11 වෙනි එක නැවත බලමු. 12 වෙනි එකේ තියෙන්නේ සම්ප්‍රයුක්තයෙන් සංගහිත අසංගහිත. 11 වෙනි එක තිබුණේ සංගහිතෙන් සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත. ඊට මෙතන වෙනස තියෙන්නේ සම්ප්‍රයුක්තේ. ඒක මාර්ග සත්‍ය මාර්ග මේක පේනවද? පේනවමදිද? පේනවා සර්. පේනවා සර්. හරි. මාර්ග සත්‍යය. මාර්ග සත්‍යය කියන්නේ මාර්ගාංග 8. කාත් එක්කද සම්ප්‍රයුක්ත වෙන්නේ? මාර්ගාංගට සම්ප්‍රයුක්ත වෙන්නේ මාර්ගාංග 8 වර්චිත සතර මාර්ග චිත්තෝත්පාදයෝ. මාර්ගාංග 8 වර්ජිත සතර මාර්ග චිත්තෝත්පාදයෝ කියන්නේ සෝවාන් මාර්ගසිත ආදී මාර්ගසිත හතර මාර්ග අංග 8 වර්චිත මාර්ගාංග 8 හැර තවත චෛත්‍යක 28ක් තියෙනවා. එතකොට මෙන්න මේ ටික තමයි මේ කියන්නේ මාර්ගසිත 4යි චෛත්‍යක 28යි සම්ප්‍රයුක්ත වන්නේ මාර්ග සත්‍ය. එතන මෙයා මේ ධර්ම ටික සංග්‍රහිත වන්නේ මොනවටද? සංග්‍රහ වන්නේ මෙතන තියෙනවා නාම ධර්ම 4ම. වේදනාස්කන්ධයේ තියෙන චෛසික 28 අතුරේ වේදනාස්කන්ධේ සංඥාස්කන්ධේ සංස්කාරස්කන්ධේ සිත් හතර කියන්නේ විඥානස්කන්ධේ. මනායතනේ තියෙනවා ධම්මායතනේ තියෙනවා. මනෝ විඥාන ධාතුව තියෙනවා ධම්ම ධාතුව තියෙනවා. මෙතන ඒතකොට මෙන්න මේ ටිකෙන් තමයි සංග්‍රහිත වන්නේ. සංග්‍රහ වන්නේ ස්කන්ධ හතරයි ආයතන දෙකයි ධාතු දෙකයි. සංග්‍රහ වන්නේ මොනවටද? සංග්‍රහ නොවනවා රූපස්කන්ධයෙන් ඖදාරික ආයතන 10ෙන් 16 ධාතු වලින්. 16 ධාතු කියන්නේ ඖදාරික ධාතු 10යි ෂඩ් විඥාන ධාතු. ඒ කියන්නේ චක්කු විඥාන ධාතු, සෝත විඥාන ධාතු, ගාහන විඥාන ධාතු, ජීව විඥාන, කාය විඥාන ධාතු සහ මනෝ ධාතු. අනේ මේක මම හිතන පැහැදිලි නේද ඒක? මේක පැහැදිලිද? අපි ඊළඟ එකක් බලලා ඉඳමුකෝ. දැන් බලන්න අපි කතා කරේ මාර්ග සත්‍යය. මාර්ග සත්‍යය කියන ධර්මයේ මේ සංස්කාර ස්කන්ධයේ තියෙන ධර්ම 8ක්. සංස්කාර ස්කන්ධයේ තියෙන චෛතසික ධර්ම 8ක්. එයා සම්ප්‍රයුක්ත වෙන්නේ මනෝ විඤ්ඤාණ ධාතුව, මනායතනය සහ මේ සංස්කාර ස්කන්ධයේ තියෙන චෛතසික ධර්ම එක්කලා. අන්න ඒ ස්වභාවයෙන් දැක්කහම මේ මාර්ග සත්‍ය කියන්නේ සංස්කාර ස්කන්ධයේ තියෙන එක ධර්මයක්. එතකොට සම්ප්‍රයුක්ත වන්නේ මාර්ගාංග 8 වර්ජිත සතර මාර්ග චිත්ත. ඒක මාර්ග සිත් 4යි චෛතසික 28යි. සංග්‍රහිත වන්නේ මේ ටික අපි දන්නවනේ මාර්ග සිත් 4යි චෛතසික 28යි කියනකොට වේදනා ස්කන්ධේ ඒ කියන්නේ මේ ස්කන්ධ හතරයි, නාම ස්කන්ධ හතරයි, මනායතනේ, ධම්මායතනේ, මනෝවිඥාන ධර්ම ධම්ම ධාතු. සංගිත නොවන්නේ රූප ස්කන්ධය, ඖදාරික ආයතන 10, සෝස් ධාතු. අපි බලමු ළඟට සංස්කාර ප්‍රත්‍යයෙන් වෙන විඥානය. සංස්කාර ප්‍රත්‍යයෙන් වෙන විඥානය කියන්නේ සම්ප්‍රයුක්ත ලෞකික විපාක විඥාන හා සම්ප්‍රයුක්ත චෛතසික 35. එතකොට සංස්කාර ප්‍රත්‍ය විඥානය කියන්නේ ඒ ලෞකික විපාක සිත්තික. එතකොට එයා සම්ප්‍රයුක්ත වන්නේ චෛතසික 35යි. එතකොට චෛතසික 35
චෛතසික 35 සංග්‍රහිත වෙන්නේ වේදනා ස්කන්ධේ සංඥා ස්කන්ධේ සංස්කාර ස්කන්ධේ මේ චෛතසික 35 දී ඒ තුනම තියෙනවා ධම්ම ආයතනේ ධම්ම ධාතු ඊට පස්සේ ඒක සංග්‍රහිත නොවන්නේ මොනවද රූප ස්කන්ධය විඥාන ස්කන්ධය එයි මෙතන තියෙන චෛතසික ධර්ම රූප ස්කන්ධේ සා විඥාන ස්කන්ධේ ඖදාරික ආයතන 10යි මන ආයතනයයි औदारिक धातु दहाय सप्त विज्ञान धातु हरि पैदली अभी इसल करपू एक नायक्रम देख तुनम मिश्र कर लती है बल उपेक्षेन्द्रिय 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 संप्रयुक्त बने कार्तिक कला दे उपेक्षेन्द्रिय वर्जित उपेक्षा सागत चित्तोत्पाद पनस्पह ठीक है ने वेदना वर्जित उपेक्षा सागत सिपनस्पह चैसिक मिथन हाथ वेदना मिथन मे संग्रहित वे मे सिपनस्पह चैसिक हतलिसयानी मनोवद मिथ संग्रहित वाणी सिपनस्पह के विंजार स्कंदे चैसिक हतलिसयो संज्ञा स्कंदे संस्कार स्कंदे वेदना स्कंदे ने वेदनास्कंदे मे गि वेदनास्कंदे वर्जितने वर्जित मनायतने दम्म आयतने षड्विज्ञान धातु दम्म धातु ऐ षड्विज्ञान धातु आवे मे सित पनस्पहेति नो अल दिपस विज्ञान सित दिपस विज्ञान सित काय विज्ञान धातु हर इतरिटिक दा मनो धातु एक षड्विज्ञान धातु असंगृहित वे रूपस्कंदे वेदनास्कंदे रूपस्कंदे वेदनास्कंदे औदारिक आयतन दहाय औदारिक धातु दहाय काय विज्ञान धातु अतिरिटिकलंग सत्यकोलहाय धातु नाई धातु मे दुलाहदी द එහෙමයි සර් පැහැදිලි තනියම කරන්න ඕන ඒ කියන්නේ තව දුරටත් මේ තව පැහැදිලි වෙන්න. ඒතර 10න් උඩ තියෙන ටික ඉන්නේ 11 12 13 14 තියෙන්නේ සම්ප්‍රයුක්තයයි විප්‍රයුක්තයයි සංගහිතයි අසංගහිතයි කියන පද හතරම මිශ්‍ර කරලා ඒ අවස්ථාව. එහෙනම් අද දවසට අපි නතර කරමු නේද? එහෙනම් එන සතියේදී ඔයාලා එකතු වෙලා කරන්න එහෙනම් ओपन कराना साइट का हरी नहीं था ओसे मामा मामा अविला मैं लॉगऑन वेला इन्ना वेला बटे इधर मानित करी जॉइन में ने पुलो मांग कराना ओसे ये बना अभी आधा दाव से नातर करूँ तंत्र नहीं कराने तो कुछ ये लंगे दाव से कापी करने कुछ गैटलू तीन तंग පෙන්නුම් කරන්න පුළුවන් හැබැයි තනියෙන් කරන්න ඕන තනියෙන් කරන්න නැතු මේ එකිනෙක කරන්න බෑ අපිත් නැවත නැවත කරලා තමයි මේකේ අදහසක් ගන්න. එමනම් අද දවසට අපි නතර කරමු මාත්මියක් දෙවියන් පින් දුන්නා නම් මම පින් දෙන්නද සර් සර් මම පින් දෙන්නද ඔව් පින් දෙන්න මාත්මිය ආතර්යන් සර්ණයි සිල්බනාටම අපගේ ආචාර්යතුමන් වන විද්‍යාරත්න මෙතුමාගේ නවසරයි ලැබුවා වූ නවවසර සෞභාග්‍යමත් නවවසරක් වේවා එමෙන්න විදුක් නිරෝගී චිරජීවනයේ කියලා සිල්බනාටම ප්‍රාර්ථනා කරනවා අද දිනත් ඔබතුමන් විසින් අප වෙත ඉගැන්වූ පාඩම් නැවත සිහිපත් කරමින් ඉදිරියේදී පැවැත්වෙන මේ අපගේ විභාගයන් ඉලක්ක කරගෙන කරන ලද ධර්ම සාකච්ඡාව සහ ධර්මානුශාසනාවේ ආනිසංසයන්ද අප විසින් කරලා ධර්ම ශ්‍රවණයන්ගේ ආනිසංසයන්ද ඔබතුමන්ට ප්‍රියන්ති විද්‍යාරත්න මැතිණියන්ට වැඩිමහල් සොහොයන මට නම් මතක නැහැ මේ ඒ විද්‍යාරත්න මැතිණියටත් අනුමෝදන් කරනවා අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා මෙහිදී මට වචනයක් කියන්න අවසරයි එකම පවුලක තිදෙනෙක් මේ සඳහා යොමු වීමත් ඒ කැපවීමත් මේ මොහොතේදී කෘතවේදීව සිහිපත් කරනවා ඒ වගේම විද්‍යාරත්න යුවළ තුල සම ශ්‍රද්ධා සම සීල සම ත්‍යාග සම ප්‍රඥා කියන ගුණාංග මත වෙලා පෙනෙනවා ඒකත් හරිම සතුටක් අපිට ඉතින් ඒවා ඒ වගේ ගුණධර්ම ඇත්තරුවන් මෙලවට ජනිත කරපු ඒ දෙමාපියන්ටත් කෘතවේදීව පුණ්‍ය අනුමෝදනා සිදු කරනවා ඒ වගේම මේ
ඔබතුමාගෙන් ඕනම ප්‍රශ්නයක් කීප විඩක් ඇසුවත් ඉතා දයාබරව පැහැදිලි කර දීමද හරිම ප්‍රශංසනීයයි. ඉතින් ඒක සතුටින් සිහිපත් කරනවා මේ ටික මේ කිව්වේ ඔබතුමාට හොඳ කියලා හිත සමසන්න නෙමෙයි. මේ ගුණාංගයන් धर्म कटीत पट्टा स्वभाव पवत्वागिनसर सलसल मेसियाल मग गे नमक अनावसर अभी गौरवनीय कोशभू नायक स्वामी हंसे उन्न हंसे पुण्यानुमोदन उत्तव श्रीपत्कर एवगेम विपत्ति अवस्था कोरोना व्यसने अपट मे ये विपत्ति संपत्ट हकीन पारधि मे ऑनलाइन क्रमेट मे මේ දහම ඉගෙන ගන්නට මග සලසා දුන්නේ අපේ බ්‍රූනෝ මහත්මයා. ඉතින් එතුමන් මටත් ගොඩක් උදව් කරා. ඉතින් ඉතා කරුණාවෙන් සීපත් කරනවා. ප්‍රසාද සිතින් උත්තර සීපත් කරන සෑම පුණ්‍යානුමෝදනාවක් පිළිගන්නවා. ඒ වගේම සෑම දේශනා වාරයකින්ම සාකච්ඡාවෙන් සමූහ කටයුතු සිදු කරමින් මෞබිවෙන් ඊතර ඉඳන් උනත් බොහොම කරුණාවෙන් කටයුතු කරනවා මේ අපේ ජයන්ත රත්නායක මහත්තයාත් ලක්ෂ්මී කුමුදුනි මහත්මියත් श्रीमती महात्म्य की नयते भूम भूम लयान्वित गौरवान्वित कटयत हंड अवधि कर्मी कटयत कर्ण एक भूम सतुटे मत कर्ण इवे मे नाम कीपयात्र नाम काघ्यारीयुन्नतंगीलाधि इता करुणावीन कृतवेदी चित्त प्रसाद श्रीपत्कर्ण पुण्यानुमोदन पीलिगा इवे मे वरीन वर मीम साकाचाव संबंध में अभी දන්න තරමින් කරුණ පැහැදිලි කරලා දේශනා වාරයන්ද සිදු කරමින් හුඟින් ධර්මයේ පැහැදිලි කරන අපේ මගේ කල්යාණ මිත්‍රයක් වන මිතුරියක් වන විනිතා විතාන මහත්මිය ඇයවත් ඉතා ආදරින් හා ප්‍රසාදින් තු පුණ්‍යානුමෝදනා පිළිගන්නනවා. ධර්ම පිපාසයෙන් වගේ අපි මේ නිතිපතාම මේ දහම් කරුණ ඉගෙන ගැනීමට එක්වක් වන මේ කලන මිතුරු මිතුරියන් සියලු දෙනාම පෙරගැසෙන විට මේ මට හිතෙනවා අර गुरु शिष्य अमृत निर्वाण संपत्ति වාසනාවේවා ඒ විද්‍යාරත්න ගුරුතුමන් ඇතුළුවේ සියලු දෙනාගේ ඉහත සඳහන් කරපු සියලුම දෙනාගේ නමින් මිය පරලොව ගියා වූ දෙමාපියන් ඇතුළු සියලු ඥාති මිත්‍රාදීන් මේ පින් අනුමෝදන් වෙලා ඒ ඉන්න තැනක ඉඳන් යම් කිසි දෙයක් මේ අනුමෝදන් වෙලා සසර කතරින් එතර වීමට හැකියාවක් ලැබු මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමෙන් මේ සියලු දෙනාම නිවන් ධර්ම දොර නිවන් දොරට ඇරේවා. ඉතින් පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්කන්තු සංසදා චිරන් රක්කන්තු මං පරන්ති. අපි ඥාතින් දෙමු. ඉදම් වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ.
इदं हो ज्ञातीनां होतु सुखिता हुन्तु ज्ञातयो इमिना पुण्य कम्मेन मामे बाल समागमो सतं समागमो होतु याव निब्बान पत्तिया इमिना पुण्य कम्मेन मामे बाल समागमो सतं समागमो हेत्वा होतु हेतु पटिसंधिको इमिना पुण्य कम्मेन सुखाय पटिपत्तिया पापुनेया निब्बानं अजरं अमरं वरं धन्यवाद।